අයිබෝන් අදත් සුපුරුදු විදිහටම අපි අත්නැත්ත ආරම්භ කරනවා ජාතික රූපවාහිනිය ඇතුළත සියලුම පක්ෂවලට කතා කරන්න ඉඩකඩ විවර කරන අත්නැත්ත තුලින් අද අපි කතා කරනවා රටේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ මේ මොහොතේ වෙද්දී කතිකාවක් නිර්මාණය වී තිබෙනවා. එළඹෙන අගෝස්තු 5 වෙනිදා එක්සත් ජාතික පක්ෂය විසින් පොදු සංධානයක් බිහි කරනවා. එෙහිදී ඔවුන් අපේක්ෂකයන් පිළිබඳ තීන්දුව තීරණය කරනවා කියන කාරණේ පිළිබඳ කතා කරනවා. ඒ වගේම එළඹෙන අගෝස්තු 11 වන දින පොදුජන පෙරමුණ මූලික කරගත් පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියන දේ හෙළිදරව් කරන්නට යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ජනාධිපතිතුමන්ට ඉල්ලීම් තිබෙනවා. ජනාධිපතිතුමන්ගෙන් තවම ප්‍රතිචාරයක් නැහැ. මේ වගේ කතිකාවන් ගොඩක් තියෙනවා ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ. වර්තමාන දේශපාලන තත්ත්වය හා සම්බන්ධයෙන් ආසන්නතම කතිකාව ඇති වෙන්නේ තමන්ගේ තනතුරු වලින් නිවත් වුණු මුස්ලිම් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද දවසේදී යලි දිවුරුම් දීම සිදු වෙනවා. ඒ අනුව මේ දේවල් තමයි වර්තමානයේ වෙද්දී ප්‍රධාන ධාරාවේ කතිකාව බවට පත් වෙන්නේ. ජනතාවට කොහොමද? ජනතාව බොහොම සතුටින්ද ඉන්නේ. ආර්ථිකමය පැත්තෙන් ගත්තත්, සමාජීය වශයෙන් ගත්තත්, දේශපාලන වශයෙන් ගත්තත්, ආරක්ෂාවතින් ගත්තත් ජනතාව ඔබ මම අපි ඉන්නේ සතුටෙන්ද? ඒ කියන ප්‍රශ්න කරන්නට තිබෙනවා. ඒ නිසා පක්ෂ විපක්ෂ සියලු දෙනාටම ආරාධනා කළා අද දවසේදී වට තුනක කතාබහ ඇතුළතදී මේ පිළිබඳ ජනතාවට යම් පණිවිඩයක් ලබා දෙන්නට අපි ආරාධනා කළා එක්සත් ජාතික පක්ෂයට, ඒ වගේම ජාතික හෙළවරුමයට, එක්සත් ජනතා නිදහස් සන්ධාන ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන පාර්ශවයට සහ ජනතා විමුක්ති පෙරමුණට අද ඇතනැත්ත සංවාදය වෙනුවෙන් බොම ගෞරවයෙන් පිළිගන්නවා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චිතුමනි. අයිබෝන් ඔබ ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ජාතික හෙළවරුමය වෙනුවෙන් එහි ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මැතිතුමනි. අයිබෝන් අයිබෝන් ඔබ ගෞරවයෙන් පිළිගන්නවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් තාරක බාලසූරිය මැතිතුමනි. අයිබෝන් අයිබෝන් සහ අවසාන වශයෙන් අපි පිළිගන්නවා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මැතිතුමනි. අයිබෝන් අයිබෝන් ඔබ ගෞරවයෙන් පිළිගන්නවා. වට තුනක් තිබෙනවා. පළවෙනි වටේ සාමාන්‍යයෙන් අපි වෙන් කරන්නේ පවතින තත්ත්වය පිළිබඳ, ඒ දේශපාලන පක්ෂයේ දරන මතය කුමක්ද කියන දේ පිළිබඳ. මේ පවතින තත්ත්වයට අපි පළවෙනි වටේදීම එකතු කරගමු. අපේ රටේ ඉදිරි ජාතික නායකයා බවට පත්වන්නේ කවුරුන්ද? ජනාධිපති අපේක්ෂකයා වන්නේ කවුරුන්ද? ජනතා විමුක්ති පෙරමුණ කුමන විදිහේ තැනකද ජනාධිපති අපේක්ෂකයා හා සම්බන්ධයෙන් පවතින්නේ? මේ කියන කාරණා දෙකම එකතු කරලා ගමු. මුලින්ම ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාව දහස් පළ කරන්න. පළමුව ජාතික රූපවාහිනියට ස්තුතිවන්ත වෙනවා ජනතා විමුක්ති පෙරමුණ විදියට මේ ඇත්තනැත්ත වැඩසටහන්ට මේ සාකච්ඡාවට අපිව සම්බන්ධ කරවා ගැනීම සම්බන්ධව. චාමරයාගේ භූමිකා පූර්විකාව තුළ ඇත්තනම තිබ්බා මේ මිනිස්සු සතුටින් ඉන්නවද? ඒක ඒ පූර්විකාව ඇතුලේ තමයි මේ මමගේ සාකච්ඡාවට පිවිසෙන්නේ. ඇත්තට මේ මොහොත වෙනකොට ශ්‍රී ලංකාව නැමැති අපේ භූමිය මේ එංගලන්තයේ සායනික අපද්‍රව්‍ය ගොඩනගෙන භූමිය දක්වාම ඒ තත්ත්වයට වැටිච්ච ඇත්තටම අසරණ වූ මිනිසුන් තත්ත්වයට පත්න තත්ත්වයට ඉන්න බය හිතෙන තත්ත්වයක රටක් බවට පත් වෙලා තියෙනවා. මේක අතිශෝක්තියක් නෙමෙයි. මොන පැත්තෙන් හැම පැත්තෙන්ම ගත්තත් ඒක තමයි ඇත්ත. අපි දන්නවා රෝහල් වලින් ඉවත් කළ සානික අපද්‍රව්‍ය මේවා මිනිස් සිරුරු කෑලි තිබ්බයි කියලා කියනවා. මොනතරම් ශරීරයට, මිනිසුන්ගේ ජීවිතවලට, පරිසරයට කොයිතරම් ආකාරයේ බලපාන තත්ත්වයක්ද මේක තියෙන්නේ. මේක ඇත්තටම සුළුෙන් තකන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇත්තටම ආණ්ඩුවක් හැටියට මං හිතන්නේ තාමත් උත්තරයක් නැහැ දැන් මේවට මොනවද කරන්න කියලා. අපි දන්නවා මේක මේ ආණ්ඩුවේ වාණිජ කේන්ද්‍රස්ථානයේ පවට පත් කිරීමේ අර කියන ඒ පාටයත් එක්ක තමයි මේ මේවා සියල්ලක්ම දිගහැරලා තියෙන්නේ. ඒවා ප්‍රතිවිපාක තමයි මේ එකින් එක එළියට එන්නේ. මේක ලංකා රේකු සේවා සංගමය මේ සම්බන්ධව එළිදරව් කරාට පස්සේ ලංකා රේකු සේවා සංගමය හරහා මේක එළිදරව් වෙන්නේත් එක්තරා බන්ධිත ගුදමක් හදිසියේ කඩා වැටෙනවා. මේ කඩා වැටීමත් එක්ක තමයි මේ සිද්ධිය එළියට එන්නේ. එහෙම නැත්නම් මේ සිද්ධියත් මං හිතන්නේ එහෙම එළියට එන එකකුත් නෙමෙයි. දැන් අපි දන්නවා දැන් shopping bag එකක කුණු ටිකක් කරන්නම දෙයක් නැතුව අර purchase 4-5ක ඉන්න කවුරු හරි කොහේ හරි මුල්ලක පාරක දාලා ගියොත් ඒක රුපියල් 10-15,000ක් දඩකන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. දැන් ඒක තමයි නීතිය. හැබැයි මෙවැනි මහා විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් මේ රටට තුලට දාලා තිනවා. නමුත් මොකද කරන්නේ? මොන නීති යටතේද කියන සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දන්නවා දැන් අර බාසල් සම්මුතිය කියලා එකක් තියෙනවා. ඒ බාසල් සම්මුතිය තුළ ඇත්තම රටක මෙවැනි අපද්‍රව්‍ය සායනික දේවල් මේ වගේ දේවල් ගේන්න බෑ. නමුත් ගෙනල්ලා තියෙනවා.
ඒකට උදව් කරගෙන තියෙන 2013 2018 2018 යදිරක් 30 කියන අතිවිශේෂ ගැසට් පත්‍රය ඒකට මුල් වෙලා තියෙනවා මම හිතන්නේ මුදල් 50ක් 2012 අංක 12 කියන මුදල් 50ක් ඉතින් මේකට දැන් මොනවද උත්තරද දැන් ආණ්ඩුවේ පැත්තෙන් තියෙන්නේ දැන් මම ඊයේ දැක්කා චම්පික රණවක අමාත්‍යතුමා ප්‍රවෘත්තිවල මම මේක දැක්කේ මොකක් හරි රූපවාහිනී නාලිකාවක ඒකෙදි මේ සිද්ධියක ඇහුවට පස්සේ අමාත්‍යවරයා කියන්නේ මේක ඉතින් ඒ ගෙනල්ලා තියෙනක නීත්‍යානුකූලයි මොකද මේක අහවල් ගැසට් එකෙන් තමයි මේ ගෙනාවේ ගිය ආණ්ඩුවේ යටතේ එතුමත් හිටපු කැබිනට් එකේ හිටපු ගිය ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් මේකයි මේ චම්පික රණවක අමාත්‍යතුමා මේක කියන එක මට නම් විශේෂයක් තියෙන්නේ ඉතින් එතුමා හිටපු ආණ්ඩුවේක තමයි ඒක ගෙනල්ලා තින්නේ එතුමා ආණ්ඩුවේත් එතුමා ඉන්නවා එතකොට ඒක සම්බන්ධව විමසුවාට පස්සේ ඉතින් එතුමා අර උත්තරේ දෙන්නේ අර විදියට ඒක නීත්‍යානුකූලයි ඊට පස්සේ අර ඒ නිවේදකය අහනවා මේ එතුමාගේ මේ ඉතින් මේකට මොකද්ද දැන් මේ මොකද්ද කරන්නේ මේක මොකක් කරන්නේ උත්තරයක් තියෙනවා ඊට පස්සේ කියනවා ඉතින් මේ සම්බන්ධව මේ ඒ සොයලා බලලා ඒ අවශ්‍යයට දඬුවම් කරනවා කියලා දැන් නීත්‍යානුකූලව නම් ඒ ගෙනල්ලා තියෙනක දඬුවම් කරන්න මොකටද ඉන්නේ වැරද්දක් කළා නෑ ඒ ගැසට් එකෙන් හරි පනතකින් හරි මොකක් හරි නීතියක් යට තියෙන ගෙනල්ලා තියෙන ඔය කියන විදිහට ඔය ගෙනල්ලා තියෙන කට්ටිය හරි ඒක කොච්චර හරිද වැරදිද කියන එක වෙනම ප්‍රශ්නයක් එතකොට ඉතින් ඔන්නෝක තමයි ඒකෙන් පේනවා මේ ප්‍රශ්නවලට ඇමතුරුන්ගේ පට්ටමින් පවා මේවට ජනතාවට මේ ප්‍රශ්නවලට උත්තර නෙමෙයි තියෙන්නේ ඒවයින් මග ඇරලා යන තත්වයක් එක තමයි තියෙන්නේ ඉතින් මේක පුදුමයක් වෙන්න දෙයක් නෙමෙයි ඔබ ආව ඊළඟ පියවර හඳුනාගීමේදී ආපු ඊළඟ පියවර ඉදිරියේ එනවා ජනාධිපතිවරණයක් එතකොට ජනාධිපතිවරණ විතරක් නෙමෙයි ජනාධිපතිවරණයට පස්සේ ඊට පස්සේ අනිවාර්යෙන් එන්න තියෙනක තමයි ඊට පස්සේ මහා මැතිවරණය දැන් වෙන්නේ මොකුත් නෙමෙයි දැන් ඒව ඉලක්ක කරගෙන මේ හැම ප්‍රශ්නයක්ම මිනිස්සු ගොදුරු වෙලා ඉන්න හැම ප්‍රශ්නයක්ම එකින් එක පුද්ගලයෝ හැටියට බේරෙන්න එක එක උත්තර දිරීම කරනවා ඇරෙන්න ඇත්ත රටට උත්තරයක් නෑ දැන් රටේ ජනතාවට සිද්ධ වෙලා තියෙන ඒක එතකොට දැන් වෙන්න ඕනේ හරනම් දැන් විපක්ෂය මොකද කරන්න ඕනේ සාමාන්‍යයෙන් වෙන්න ඕනේ මේ වගේ ප්‍රශ්න දැන් මේ ආණ්ඩුවනේ කුණු ගිනහල්ලා තියෙන්නේ මොකක්ද දැන් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් වෙන්න ඕනේ විපක්ෂයේ කටයුතු කරන්න ඕනේ දැන් මේක අද අතට අරගෙන මේකෙන් මේ ආණ්ඩුවට ගහන්න පුළුවන් වැටෙන්නේ දැන් ඊළඟ මැතිවරණ ඉලක්ක කරගෙන. හැබැයි ඒක වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් ආණ්ඩුවේ වෙන වැඩ ආණ්ඩුවා විපක්ෂය. නමුත් එහෙම එකක් වෙන්නේ නැහැ. ඇයි එහෙම එකක් වෙන්නේ නැත්තේ? එහෙම එකක් වෙන්නේ නැත්තේ ඒගොල්ලොත් මේක චුදිතයෝ. මහින්ද රාජපක්ෂ මහත්තයා මේක චුදිතයෝනේ ගිහිටපු ආණ්ඩුව. හරි? ඉතින් ඒ නිසා මේ පේනවා මේක තනි කාට්‍යගේ වැඩක් නෙමෙයි. මේ ඇවිල්ලා තියෙන මේ පාලනය ඇවිල්ලා තියෙන මේ ඉම දක්වා ඇවිල්ලා තියෙන එකින් එක ආණ්ඩු මාරුණාට එකම ප්‍රතිපත්තිය ඇවිල්ලා තියෙනවා. එතකොට කලින් හිටපු ආණ්ඩු ඒවට සැලසුම් හදනවා ඉදිරියට. එතකොට ඒවා ක්‍රියාත්මක කරන්න. ඒ වැරදි දේවල් ඒ විදිහටම ක්‍රියාත්මක වීගෙන අලුතෙන් පත්වන ආණ්ඩුත් ඒ දේම ඉස්සරහට අරගෙන යනවා. ඉතින් ඔය චක්‍රය තමයි දැන් මේ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඕක බැලුවට පස්සේ අවුරුදු 71ක් ඇවිල්ලා තියෙන්නේ ඔතනට. ඉතින් කාගේ පිට එක එක පැති වලට දාන්න හැදුවට ඇත්තටම මේ එකම පාලන ක්‍රමයක් පැවති ඒ ක්‍රමය ඇතුලේ මේ මොහොතේ ජනතාවට විඳින්න සිද්ධ වෙන සිදුවීම් වල දේවල් තමයි මේ අද අපි ඉස්සරහ රට තුල දිගහැරලා තියෙන්නේ. හරි බොහොම ස්තුතියි. අපි දෙවෙනි වටේදී තවදුරටත් මේ කාරණා පිළිබඳ ප්‍රශ්න කරමු. ජාතික හෙළවරුමේ පැත්තෙන් ගියොත් ඔවුන් ආණ්ඩුවේ පාර්ශවකරුවන් විදිහට ඔබතුමන්ලා ඉන්නේ. නිශාන්සි වර්ණසිංහ මැතිතුමනි මේ වෙලාවේ රටේ ජනතාවගේ මතය සහ ඔබතුමන්ලා ජනතාව වෙනුවෙන් කළ කීදෑ පිළිබඳ ජනතාව සතුටු වෙනවද සහ ඉදිරි ජනාධිපතිවරණයේදී ඔබතුමන්ලාගේ පාර්ලි චම්පික රණවක අමාත්‍යවරයා සම්බන්ධනුත් යම් ආකාරයකින් කසුකුසුවක් රට ඇතුළේ තිබෙනවා. ඒ පිළිබඳවත් අපි කැමති ඔබතුමන්ගේ වචනයක් දැනගන්න. ඔව් චාමර මම හිතන්නේ අපි රටක් විදියට ඉතාම තීරණාත්මක සංදිස්ථානයකට පැමිණලා ඉන්නේ. එතකොට මේ සංදිස්ථානයක් කියලා මම කියන්නේ තව මාස කිහිපයක් තුල රටේ අනාගතය, රටේ ඉරණම, ඒ වගේම රටේ දිසානතිය තීරණය කරන ඉතාම වැදගත්, අතිශයින්ම වැදගත් ජනාධිපතිවරණයක් අභියස තමයි අපි ඉන්නේ. නිසා ඒ අනුව රටේ ජනතාව ඒ දෙස ඉතාම විමසලිමත්ව බලාගෙන ඉන්නවා. කවුද මේ රට කරවීම සඳහා ඊට නායකත්වයේ දීම සඳහා
පෙරමුණ ගන්නේ කවුද? ඒ සඳහා යම් කිසි දැක්මක්, වැඩපිළිවෙලක්, දර්ශනයක් ඇතුව ඉදිරියට එන්නේ කවුද කියන එක පිළිබඳව ජනතාව මේ මොහොතේදී මේක ඔබ්සර්ව් කරනවා. මේක ඉතාම සමීපව නිරීක්ෂණය කරමින් ඉන්නවා. එතකොට අපි බලන්න ඕන මේ මොහොතේ ලංකාවේ දේශපාලනයේ වේගින් ද්‍රවීකරණය වෙමින් තිබෙන්නේ. එතකොට මේ ද්‍රවීකරණය වීමේදී එක පැත්තකින් වර්ගවාදය, ජාතිවාදය, ආගම්වාදයත් ඉස්මත්තට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තව පැත්තකින් මානව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව ගරුත්වය පිළිබඳ සාකච්ඡාවක්, සංවාදයක් ඉස්සරහට එමින් තියෙනවා. තව පැත්තකින් ජාතික ආරක්ෂාව, ඒ වගේම දේශපාලන ස්ථාවරභාවය, ආර්ථික සමෘද්ධිය කොහොමද අපි අත්පත් කරගන්නේ, අපිට තියෙන අවස්ථාව මොකක්ද, ඒ වගේම අපි රටක් විදියට කොතෙන්ටද යා යුත්තේ කියන එක පිළිබඳව තවත් තලයක සාකච්ඡාවක් සිදුවේ. ඒ අතර තව පැත්තකින් ඉතාම පසුගාමි ආකාරයට වර්ග සභාවක් හරහා අපේක්ෂකයා තීරණය කරන, එහෙම නැත්නම් තමන්ගේ කෑම මේසේ පවුලය එකතු වෙලා අපේක්ෂකයා තීරණය කරන රාජාණ්ඩුවාදී, පවුල්වාදී, පසුගාමි දේශපාලන සංස්කෘතියක් නියෝජනය කරමින් ඒකට නායකත්වය දෙන්න තවත් දේශපාලන කඳවුරක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සියල්ලත් එක්ක ජනතාව කල්පනා කරමින් ඉන්නවා මේ රට ඉස්සරහට ගෙන යාම සඳහා වඩා සුදුසු වෘත්තීය මට්ටමේ, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන වෘත්තීය මට්ටමේ නායකත්වයක් මේ මොහොතේදී මේ රටට අවශ්‍යයි කියලා. ඉතින් ඒ සඳහා කිසියම් ආකාරයකට මේ මොහොතේදී අපි රටේ දේශපාලන න්‍යායපත්‍රයේ අංක 1ට එන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණේ, 2 දේශපාලන ස්ථාවරභාවය, 3 රටේ ආර්ථික සමෘද්ධිය සහ සංවර්ධනය පිළිබඳ කාරණේ, ඒ වගේම අනිත් පැත්තෙන් තිරසර සංවර්ධනයක්, තිරසර සමාජයක්, ඒ වගේම සමාජීය සාමය. එතකොට මෙන්න මේ කාරණා පිළිබඳව අද කල්පනා කරමු. ඒ නිසා මිනිස්සු දැන් කල්පනා කරන්නේ කොහොමද අපි ඉන්න හිතෙන රටක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. එතකොට ඉන්න හිතෙන රටක් නිර්මාණය කරගන්න නම් ඒ සඳහා මේ රට අතහැරලා යන මිනිස්සු නෙමෙයි, මේ රටේ පුරවැසියන වෙච්ච අය නෙමෙයි, හරි, මේ රටේට නායකත්වය දෙන්න කතා කරන, මේ රටේ අඩුවසින් පුරවැසිභාවයවත් දරන්න සූදානම් නැති විදේශ රටවල්වල පුරවැසිකම් දරන අය අද මේ රටේ නායකත්වය සඳහා ඉදිරිපත් වෙන්න ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපි කියන්න කැමති, අද මේ රටට අවශ්‍යයි මේ ජනප්‍රිය ජනකාන්තවාදය නෙමෙයි, මේ ආගමික නායකයෝ වගේ, එහෙම නැත්නම් මේ ඒ කියන්නේ දෙවියන් වහන්සේ වගේ උඩින්නම් පල්ලෙහාට නියෝග දෙන, අණ දෙන, කොඩිය වැනුවම පොල්ලෙල්ලක් වුණත් දැම්මම දිනවන්න පුළුවන් කියන නායකයෝ නෙමෙයි. අද මේ රටේ විශාල දැන උගත් විශාල මධ්‍යම පන්තියක් ඉන්නවා. එතකොට ඒ උගත්, වියත්, වැදගත් වෘත්තියේදී මේ රටේ ඉන්න 140කට ආසන්න ප්‍රමාණයක්. එතකොට අන්නේ ජනතාවගේ සිතුම් පැතුම් නියෝජනය කරන, ඒ ජනතාවගේ අභිලාෂයන් නියෝජනය කරන මේ රට දියුණුව සංවර්ධනය කරා ගෙනියන්න පුළුවන්. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව තහවුරු කරන්න පුළුවන් මේ රට ලෝකයේ කිසියම් ආකාරයකට ප්‍රමිතියක් ඇති රටක් බවට පිළිගන්න පුළුවන් ආකාරයේ ජාත්‍යන්තර වශයෙන් අද ලෝකයේ ශිෂ්ට සම්පන්න ලෝකයේ තුල, සීලාචාර ලෝකයේ තුල, ඒ වගේම ශිෂ්ටාචාරගත ලෝකයේ තුල පිළිගත හැකි රටක් විදියට තහවුරු කරන්න පුළුවන් නායකත්වයක් අද මේ රට ඉල්ලා සිටිනවා. ඉතින් ඒ සඳහා පුළුල් සාකච්ඡාවක්, සංවාදයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ ප්‍රජාතන්ත්‍රවාදී සංවාදය අවශ්‍යයි. ඒක තමයි මේ මොහොතේ සිදුවෙමින් තියෙන්නේ. ඒ විවෘත සාකච්ඡාව ඉතාම හොඳයි. දැන් අපි දැක්කා පසුගිය දවසේ මහා බ්‍රිතාන්‍ය තෙරෙසා මේ අගමැතිතුමිය අගමැති ධූරයෙන් ඉවත් වුණා. ඊට පස්සේ අග්‍රාමාත්‍ය ධූරය කාටද දෙන්නේ කියන එක සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂය ඇතුළේ විශාල සංවාදයක් විවාදයක් සිදු වුණා. එතකොට ඒ සංවාදයේ තුල අවසාන වශයෙන් අපි දැක්කා බොරිස් ජොන්සන් අවසාන වශයෙන් ඔහුගේ ප්‍රතිපත්ති, ඔහුගේ වැඩපිළිවෙල තමන්ගේ පක්ෂය ඇතුලේ ඒ සමාජිකයන් අනුමත කරලා ඔහු අගමැතිවරයා විදියට තෝරාපත් කරගත්තා. දැන් ඒ වගේම අපිට පේනවා එංගලන්තය තුල, ඇමරිකාව තුලත් මේ ආකාරයේම විශාල සාකච්ඡාවක්, සංවාදයක් ඇතිලා තියෙනවා. ඒක නිසා මම පැහැදිලිවම කියන්න කැමති, මේ මොහොතේදී අපේ රට
රටේ අනාගතයේ රටේ අනාගත දිසානතිය මොකද්ද මේ රට ගොඩනැගීම සඳහා ජාතික දර්ශනයක් ජාතික වැඩපිළිවෙලක් තියෙන නායකත්වය කවුද කියන එක තෝරා ගැනීමේදී විශේෂයෙන්ම මේ ජනකාන්තවාදයට යටවෙන්නේ නැතුව ජනප්‍රියවාදයට යටවෙන්නේ නැතුව විශේෂයෙන්ම විද්‍යාත්මක ආණ්ඩුකරණයක් තුළින් මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් දැක්මක් තියෙන දර්ශනයක් තියෙන රටට හෙටක් නිර්මාණය කරන්න පුළුවන් තිරසර නායකත්වයක් අද මේ රටට අවශ්‍යයි. ඉතින් අන්නේ නායකත්වය නිර්මාණය කිරීමේදී ජාතික හෙළ උරුමේ විදියට අපි මේ සංවාදයට ඉතාම තියුණු විදියට මැදිහත් වෙනවා කියන එක කියන්න ඕන. එතෙන්දී විශේෂම අපේ සාකච්ඡාව සංවාදයේ තියෙන්නේ මේ රටේ උගත් වියත් වැදගත් මේ වෘත්තීයවේදී සමාජ තීරුවත් එක්ක අපි මේ සංවාදයේ අද නියැලෙමින් ඉන්නවා. ඉතින් ඒක නිසා මේ සංවාදයේ තුලින් අපි බලනවා මේ රටේ අනාගතය නිර්මාණය කිරීම සඳහා සුදුසු ජාතික නායකත්වයක් සියලු දෙනාගේ එකඟතාවයකින්. මේ වර්ග සභාවල වාඩි වෙලා තීන්දු කරන අය නෙමෙයි. කෑම මේසේ වාඩි වෙලා තමන්ගේ අපේක්ෂකයා කවුද තීරණය කරන එක නෙමෙයි. පුළුල් සාකච්ඡාවකින් සංවාදයකින් කතිකාවතකින් කවුද නායකයා කියන එක පිළිබඳ තෝරන ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලක් තුළින් නායකත්වයක් තේරීම සඳහා වූ වැඩපිළිවෙලකට අපි යනවා. ඒ සඳහා එළඹෙන අගෝස්තු 5 වෙනිදා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය අපි මේ රටට ඉදිරිපත් කරනවා කියන එක මේ වෙලාවේදී කියන්න ඕන. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. තාරක බාලසූරිය මැතිතුමනි, ඔබතුමන්ලගේ පාර්ශවයෙන් විවිධ නම් කියවෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාට තමයි අවසන් තීරණාත්මක බලවේගය එන්නේ. අගෝස්තු 11 වෙනිදා කවුද ජනාධිපති අපේක්ෂකයා කියලා තීරණය කරන්න. ඔබතුමන්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කරනවා. නමුත් විවිධ තැන්වලදී කියවෙනවා චමල් රාජපක්ෂ මහතා කියනවා. සමහර තැන්වලදී ශිරන්ති රාජපක්ෂ මැතිණිය ගැනත් කියවෙනවා. මේ කොහොමද ඔබතුමන්ලගේ තත්ත්වය ඉදිරි ජනාධිපති වෙන්නේ සම්බන්ධයෙන්? මම හිතන්නේ හුඟක් වෙලාවට චාපර මේ අනික් පක්ෂවලට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි කොහොමද අපේ ඒ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ කියන එක. මම හිතන්නේ අනික් කට්ටිය එච්චර කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි සන්ධානයක්, පුළුල් සන්ධානයක්. ඒ සන්ධානයේදී එක එක පක්ෂ එක එක යෝජනා කරලා තිබෙනවා. ඉතින් ඒ දැන් අපි මෙතන තේරුම් ගන්න ඕන සාධකය තමයි ඒ අපේ පක්ෂයට බහුතරයක් ඒ වැටෙන ඡන්ද ප්‍රමාණය වැටෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා හින්දා. දැන් අපි ගත්තොත් එහෙම දැන් මෙතුම කොච්චර කෑ ගැහුවත් මාර්ගම වෙච්ච සිද්ධිය දන්නවනේ ගිය පළාත් පාලන මැතිවරණයේදී. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා මේ කට්ටියට ඡන්ද දෙන්න කියලා ජනතාව දුන්නා. එතකොට මේක මේ මෙහෙම මිනිස්සු හිතන්න හොඳ නැහැ, මේ ආදි කාලේ තමයි මෙහෙම හිතුනේ කියලා එක එක ඔය තර්ක දාන්න පුළුවන්. හැබැයි අන්තිමටම ඒ මිනිස්සුන්ගේ කැමැත්ත තමයි වෙන්න ඕනේ. හැබැයි මං හිතන්නේ මෙතනදී ඒ වගේම මං හිතන්නේ අපේ නිපුණ ආරක්ෂක මන්ත්‍රීතුමාගේ ඒ චෝදනා පිළිබඳව මං කියන්නම්. මෙතුමා මං හිතන්නේ දකින මට තේරුම් ගන්න විදියට නම් ඒ ගැසට් එක කියවලා නැහැ. ඒ ගැසට් එකේ ගාබේජ් ගැන නැත්තම් ඒ කුණු ගැන කිසි දෙයක් කියනවාද කියලා මං මෙතුමාගෙන් ඉස්සලාම අහනවා. ඒ ප්‍රතිපනය කරන පිළිබඳව තමයි ගැසට් එකේ තිබෙන්නේ. හැබැයි කෙසේ වෙතත් මං හිතන්නේ අපේ මූලික ප්‍රශ්නේ තිබෙන්නේ අපි කොයි වගේ ජනාධිපති කෙනෙක්ද අපිට රටට අවශ්‍යයි වන්නේ කියලා. ඉතින් මං හිතන්නේ අපේ මම විශ්වාස කරනවා ඇත්ත වශයෙන්ම අපි මේ තීරණාත්මක මොහොතක ඉන්නේ, ඒ වගේම තීරණාත්මක කාලෙක ඉන්නේ. මම කියන්නේ මේ අපේ ජාතික දේශපාලනයේ තිබෙන මේ ප්‍රශ්න එව්වා එක නෙවෙයි, විශේෂයෙන්ම මම විශ්වාස කරනවා දැන් ඒ දැන් ඔය සමහර ආර්ථික විද්‍යාඥයෝ කියන දෙයක් තමයි මේ අපි 4 වෙනි කාර්මික විප්ලවයේ ඉන්නේ කියන එක. දැන් ඔය 4 වෙනි කාර්මික විප්ලවය හරහා විශේෂයෙන්ම ඔය මේ AI, ඒතකොට නැනෝ ටෙක්නොලොජි, ඒ වගේම 3D printing, quantum mechanics වගේ දේවල් හරහා මේ ලෝකයේ ඉදිරි අවුරුදු 30-40 වෙනකොට විශාල ලෙස වෙනස් වීමක් වෙනවා. ඉතින් ඒ වෙනස් වීමෙන් තුලේ වෙනස් වීමෙන් ඒ විශේෂයෙන්ම ඒ බල කේන්දරෙත්, ඒ වගේම මම කියන්නේ බලයත්, ඒ වගේම ඒ දැනුමත්, ඒ වගේම මම කියන්නේ වත්කම් විශේෂයෙන්ම රටවල් වල තිබෙන වත්කමුත් සැහැන් දුරට වෙනස් වෙනවා. ඒ වගේම මේ 4 වෙනි කාර්මික විප්ලවය හරහා ඉතින් මම විශ්වාස කරනවා ඒ අපි කොහොමද ජීවත් වෙන්නේ, අපි කොහොමද වැඩ කරන්නේ, ඒ වගේම අපි කොහොමද අනික් ජනතාවත් එක්ක අපි ගනුදෙනු කරන්නේ, හැසිරෙන්නේ. දැන් Facebook හරහා දැන් හුඟක් කට්ටිය ෆෝන් වලින් කතා කරන්නේ, SMS එහෙම අරින්නේ. ඉතින් මේ ඔක්කොම මේ වෙනස් වෙනවා. ඉතින් මම හිතන්නේ මේක අපිට අවස්ථාවක්. ඉතින් ඒ හින්දා මේව ගැන තේරුම් ගන්න පුළුවන් මොකක් හරි ඒ දර්ශනයක් තිබෙන පුද්ගලයෙක් අපි ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඒක වැදගත්. ඉතින්
තොරතුරු තාක්ෂණාංශයේ මොකක්hari උපාධියක් එහෙම තියෙනවා නම් මම හිතන්නේ ඒක සෑහෙන්න ඒ වාසිදායක වෙනවා කියලා මගේ විශ්වාසයක් තිබෙනවා. නමුත් අපි එහෙම තිබුණේ නැති වුණත් අපි තේරුම් ගන්න ඕනේ මෙතනදී කණ්ඩායමක් වැඩ කරන්න කියලා. ඒ ජනාධිපති කෙනෙක් ඉන්නවා. ඒ ජනාධිපතිතුමත් එක්ක ඒ වැඩ කරන්න පුළුවන් අගමැති කෙනෙකුත් ඉන්න පුළුවන්. දැන් අගමැති කෙනෙක් හිටියේ නැත්නම් දැන් රූපවාහිනී සංස්ථාවට මොකද වෙලා තිබෙන්නේ? දැන් ඔබතුමාලගේ මේ සංස්ථාවේ සභාපතිවරු දෙන්නෙක් හිටියා. හරි, එතකොට ඒ අගමැතිතුමාගේ ජනාධිපතිතුමාගේ ඒ වැඩ කරන්න බැරි ගැටලුවක් මෙතන නිර්මාණය වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා අපිට ඒ වැඩ කරන්න පුළුවන් ජනාධිපති කෙනෙකුයි වැඩ කරන්න පුළුවන් අගමැති කෙනෙකුත් අවශ්‍යයි කියන එක. ඒ වගේම ඒ වැඩ කරලා පෙන්නපු එක්කෙනෙකුත් ඕනේ. දැන් සමහර කට්ටිය අර තාත්තගේ දේශපාලනය කරනවා කියලා ඉම්ප හැමතැනම පෝස්ටර් ගහනවා. දැන් කෑගල්ලේ ඒ මොකද්ද අර දෙමළ පෝස්ටර් ටිකක් ගහලා තිබුණා කොහෙද කිලිනොච්චියේද කොහෙද ගම් මේ ගෙවල් කීපයකට ඒ ආධාර දෙනවා. ඉතින් දැන් මෙන්න මේ වගේ පුද්ගලයෝද ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම අපි ඉදිරිපත් කරන පුද්ගලයා ඒ දේශපාලන වශයෙන් ඒ යම් කිසි විදිහකට අවබෝධයක් තිබෙන පුද්ගලෙක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අපි ගැන අපි අනිවාර්යයෙන්ම අපි ඉදිරිපත් කරන්නේ එතුමා ඩිෆෙන්ස් සෙක්‍රටරි හැටියට ඉන්නකොට එතුමා ඒ වැඩ කරලා පෙන්වලා තිබෙනවා. ඒ වගේම එතුමා අර්බන් ඩිවලොප්මන්ට් නැත්නම් නාගරික සංවර්ධන අමාත්‍යාංශයට ඉන්නකොට වැඩ කරලා ඔප්පු කරලා පෙන්වලා තිබෙනවා. මම මේ එතුමා ගැන එක කතාවක් කියන්නම්. එයින් පස්සේ මේ මට ජනාධිපතිතුමාම කියපු කතාවක්. දැන් ඔය යුද්ධය ඉවර කරගෙන යනකොට අවසන් කාලයේදී එයාර්ෆෝස් එකේ ගුවන් හමුදාවේ ඒ ඇබැත්ව ඇතුණා ගුවන් හමුදාපතිට. එතකොට මහින්ද මහත්තයා එතකොට අපි ගෝඨාභය මහත්තයාගෙන් ආපුවෙන් පස්සේ කවුද පත් කරන්නේ කියලා එතකොට රොෂාන් ගුණතිලක මහත්තයා පත් කරන්න ඕනේ කියලා කිව්වා. අපේ සමහර ඇමතිවරු දේශ ඇමතිවරු කීප දෙනෙක් ගිහිලා කිව්වා මෙයාව නම් පත් කරන්න එපා, මෙයාගේ තාත්තා මොකද හැරි ගුණතිලක මහත්මයා එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෙක් කියන එක. එතකොට මහින්ද මහත්තයා ගෝඨාභය මහත්තයාගෙන් ආපුවෙන් පස්සේ ගෝඨාභය මහත්තයා දීපු එකම පිළිතුර තමයි මේ යුද්ධය ඉවර කරන්න ඕනද, ඉවර කරන්න ඕන නම් ඒ හරි නිලධාරීන් හරි තැනට දාන්න ඕනේ කියලා. මේකෙන්ම ඔප්පු වෙනවා එතුමාගේ කලමනාකරණේ. ඉතින් ඒකයි මම කිව්වේ මේ යුද්ධය ඉවර කරන්න එතුමාගේ නායකත්වය සෑහෙන දායකත්වයක් වුණා. ඒ වගේම අපි මේ කොළඹ පිරිසිදු කරන්න බෑ කියපු ඒ කොළඹ සම්පූර්ණයෙන්ම පිරිසිදු කළා ඒ නාගරික සංවර්ධනේ මම හිතන්නේ කොළඹ විතරක් නෙවෙයි අනික් ප්‍රදේශවලත් කෑගල්ල වගේ ප්‍රදේශවලත් තිබුණා. ඉතින් මම හිතන්නේ රටට අවශ්‍ය වන්නේ මම ඇත්ත වශයෙන්ම අපේ මේ වනකොටසුරු මහත්තයාගේ එක වෙනවා. මොකෝ මේ ඒ දේශපාලනයෙම ඉන්න පුද්ගලයෙක් ඕනේ නැහැ. නමුත් ඒ දේශපාලන අත්දැකීම් තියෙන පුද්ගලයෙක් ඕනේ. නමුත් මේ කෙලින්ම සම්පූර්ණයෙන්ම දේශපාලනය දන්නේ නැති පුද්ගලෙක් ඔතනට ගෙනල්ලා දැම්මොත් එහෙම මම හිතන්නේ ලොකු අර්බුදයක් වෙනවා. ඒ වගේම මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ මූලික දේ තමයි අපි ඒ දර්ශනයක් තිබෙන ඒ රට කොහොමද ඉදිරියට ගෙනියන්නේ, ඒ වගේම ඒ අපි තාක්ෂණයේ විප්ලවයෙන් කොහොමද ජයග්‍රහණය කරන්නේ කියන ඒ වගේම පුද්ගලයෙක් අවශ්‍ය වන්නේ. ඒ වගේම ඕන එක්කෙනට දර්ශනයක් තියෙන්න පුළුවන්. දර්ශනයක් තිබුණාට ඒ දර්ශනය ක්‍රියාත්මක කරන්න ශක්තියක් තිබෙන්න ඕනේ. අපි දන්නවා ගෝඨාභය මහත්තයාට ඒ ශක්තිය තිබුණා. එහෙනම් 11 වෙනිදා අපි බුල් රටටම අපේ කවුද අපේක්ෂකයා කියලා කියනවා. ඉතින් මම හිතා අනික් පක්ෂවලට අපි කොහොමද අපේ අපේක්ෂකයා තෝරගන්නේ කියන එක කලබල වෙන්න ඕනේ නැහැ. ඒ කට්ටියගේ හිතනවා නම් ඒ කට්ටියගේ තෝරාගන්න විදිය ප්‍රජාතන්ත්‍රවාදී කියලා. දැන් ওই ප්‍රජාතන්ත්‍රවාදී කියපු කට්ටිය අපි මතක් කරලා දෙන්න ඕනේ කොහොමද ඒ කට්ටිය පාර්ලිමේන්තුවට ආවේ කියලා. අපේ අර ස්වාමීන් වහන්සේලා ටික පන්නලා තමයි ඉන්පස්සේ පාර්ලිමේන්තුව සීට් එක ගත්තේ. ඉතින් ඒ පක්ෂෙන් මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකින් මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන කතා කරන කට්ටිය මේ එහෙම පාර්ලිමේන්තු සීට් එකට ආවෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන කට්ටියත් ඉන්පස්සේ අපි ඒ වගේම මම හිතන්නේ මෙතන හොඳ මිනිස්සුෙක් වෙන්නත් ඕනේ. වාහනයක් යැපුණාන් පස්සේ ඒ කට්ටිය දාලා යන කට්ටියක් මම හිතන්නේ මේ රටේ ජනාධිපතිකමට සුදුසුකම නැහැ. අපි ඒව ගැන ඊළඟ වටේදී අපි සාකච්ඡා කරමු. බොහොම ස්තුතියි ඔබතුමන්ට. විජයපාල හෙටරත්නතුමනි, ඔබතුමන්ලගේ පාර්ශවය ගැන කතා කරද්දී ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ පැහැදිලි බෙදීමක් තියෙනවද කියලා ප්‍රශ්න එනවා. රවි කරුණානායක ඇමතිතුමා එක වේදිකාවක අදහස් පළ කරනවා. සජිත් ප්‍රේමදාස ඇමතිතුමා තව වේදිකාවක අදහස් පළ කරනවා. ඒ වගේම ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒකමතිකව තීරණය කළා කියලා සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳ කතාවක් එද්දී නෑ එහෙම නෙමෙයි, ඉදිරි පස්වෙනිදා පුළුල් සංධානය යටතේ කවුද අපේක්ෂකයා කියලා තීරණය කරනවා කියනවා. එතනදී දෙමළ පක්ෂය අම්මාකාරයේ මතයක් දරනවා කියනවා, මුස්ලිම් පක්ෂය අම්මාකාරයේ මතයක් දරනවා කියනවා. ඔබතුමන්ලා ලොකු පඹගාලක දින්නේ මේ වෙලාවේ ජනාධිපති අපේක්ෂකයා තෝරනකොට. ස්තුතිවන්ත වෙනවා ජාතික නාලිකාවේ අද ඉතාමත් වැදගත් කරුණු කීපයක් සංවාදයකට යෙදෙන්න පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව අපිට ආරාධනය කිරීම පිළිබඳව. ඒ වගේ අසා සිටින සියලුම ප්‍රේක්ෂක හැම දිනාටමත් මා විශේෂයෙන්ම සුභපතනවා. මොකද තෝර බේරගෙන මේ කරුණු කාරණා පිළිබඳ හොඳ බුද්ධිමත්ව හිතන්නට අවස්ථාවක් කරගන්න කියලා මම හිතනවා. අපි
පැහැදිලිව කියන්නට ඕන එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඉතාමත්ම දැවැන්ත පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ මේ රටේ යුනයිටඩ් පාටි එකක් කියලා. සියලු ජනතාවට ඒකම සියලු ජන කොටස් වලට සියලු ආගම් වලට එකට එකතු වෙලා සුහදව මේ රටේ පාලනය කර ගිහිපු ඉදහස ලබා ගන්න දීපු ශක්තියෙන් ගොඩනැගුණු නායකයන් හිටපු පක්ෂයක්. ඒක ඒ නිසා අපට ජාතිවාදයක් නැහැ. අපිට වර්ගවාදයක් නැහැ. අපිට වෙනත් බෙදීමක් නැහැ. අපි කටයුතු කරන්නේ එක්සත් ජාතික පෙරමුණක් හැටියට අද ඒක රාසි වෙලා ආණ්ඩුව ගෙනියනවා. මේකට නොයෙක් ගැටුම් ඇති වුණා. දැන් මෙතුමා කියනවා කුණු මේ කසල ටික එහෙම කළමනාකරණය කරයි කියලා. කසල කළමනාකරණය කරපු හැටි දන්නවා ආණ්ඩුව ආපු ගම ටික දවස් යනකොට මීතොට මුල්ලේ කුණු කන්ද කැඩිලා ගිහිපු හැටි. වාසනාවකට චම්පිකරණමක වගේ මෙතුමල්ලගෙ තිබිච්ච සංකල්පය නිසා දෙතන නගරයක් වෙලා තියෙනවා. එතකොට කළමනාකරණය කරයි කියන්නේ ඒකද? කොටසක් අර සුද්ධ පවිත් සුද්ධ කල්ලිවලා එහිටම මිනිස්සු එළියට දාලා ඇදලා දාලා ඉඩම් ටික අත්පත් කරගෙන කටයුතු කරලා අවසානයේ ප්‍රතිඵලය දායද කරලා තියෙනවා අනාගතයට. අපිට ඒ පරිප්පු ගන්න සිද්ධ වුණා ආණ්ඩුවක් හැටියට. අපි තමයි අහිංසක ජීවිත නැති වුණා. හැබැයි අපි ඒක නිවැරදි කරලා තියෙනවද? ඒ වගේ අපේක්ෂකය පිළිබඳව එතුමා ප්‍රකාශ කරලා ඉවරයි. 11 වෙනිදායි කිව්වට දැන් ගෝඨාභය ගෝඨාභය කියලා දැන් කියනවා. අපිට ගෝඨාභය නෙමේ කවුරු ඉදිරිපත් වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට ප්‍රශ්නයක් තියෙන්නේ මේකයි, මේ රටේ අපිට එක්සත් ජාතික පෙරමුණ හැටියට ওই එකතුවර ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංවාදය තුළ අපි සාකච්ඡා කරන්න පොදු අරමුණක්. ඉස්සර වගේ පක්ෂ පුද්ගලය දිනවන්න නෙමෙයි, පොදු වැඩපිළිවෙලක් අපි දිනවන්න කටයුතු කරන්න. ඒ නිසා තමයි අගෝස්තු 5 වෙනිදා මේ රටේ භික්ෂූන් බෞද්ධ මහා සංඝරත්නයේ අන්‍ය ආගම් පූජකතුමන්ලා මේ රටේ එක්සත් ජාතික පක්ෂයට ලැබි ලෙන්ගතු විශාල පිරිසක් ඉදිරියේ අපි පැහැදිලි වන ප්‍රසිද්ධව ප්‍රකාශයට පත් කරනවා අපේ වැඩපිළිවෙල මොකද්ද කියලා සුගතදාස ග්‍රස්ථ ක්‍රීඩාංගණයේදී. ඒ නිසා එතෙන්දී අපි තීන්දුව කරනවා. දැන් අද මේ අහනවා, අපෙන් අහනවා මේ අය කවුද, රනිල්ද, සජිත්ද, කරුද, චම්පිකද කියලා. ඉතින් ඒතුමල්ලට ඕන කමකුත් නැහැ අපේ කණ්ඩායමේ කවුද ඉල්ලන අපේක්ෂකය කියලා. අපි ඒක කරන්න. අපි මොකෝ ඒකාබද්ධයේ විපක්ෂයෙන් අහලා ජනාධිපති ජනතා වික්ත පෙරමුණෙන් අහලා අපි පක්ෂේ නම් කරන්නේ නැහැ නේ. එහෙම බාල සිල්ලර තත්ත්වයට පත් වෙච්ච පක්ෂයක් නෙමෙයි අපේ පක්ෂය. අපේ පක්ෂයේ කිසිම බෙදීමක් නැහැ. අද මෙතුමල්ල තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදලා කඩලා දෙකට තුනට කඩලා අද මොකද්ද වෙලා තියෙන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇඩ්‍රසුත් නැති තත්ත්වයට පත් කරලා ඉවරයි. අර බණ්ඩාරනායක ශ්‍රීමතානම් හදපු පක්ෂය, එතුමා එක්සත් ජාතික පක්ෂය ඉඳලා ගියේ, ඒකෙන් නිර්මාණය කරපු මිනිහෙක්, එතුමා ගිහිල්ලා ඒ හදපු පක්ෂය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනේ ජීවමානව ඉඳෙද්දි, මේක හිටපු ජනාධිපතිතුමිය පක්ෂ නායිකාව හැටිය හිටපු එක්කෙනා ජීවමානව ඉඳෙද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුඩුපට්ටම් කරලා දැම්මා. ඒකේ වගකීමත් ওই පොහොට්ටු පක්ෂයත් ওই දෙගොල්ලොම මං හිතන බාර ගන්න ඕන. අපි එදා ජනවාරි 8 වෙනිදා අපි මේ රටේ ජනතාවට කිව්ව යම් දෙයක් ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් විශේෂයෙන්ම අපි එකතු වෙමු, අපි මේ ඒකාධිපති විරුව නැති කරමු. එක්කම ඒකාධිපති මට මතකයි කියනවා මහින්ද රාජපක්ෂ මහත්මයා, මේ එක පවුලක් මේ වෙනුවෙන් එකෙන් පලිගන්න මේ පනත 19 සංශෝධනය මේ ඇති කරයි මේ මේ කියලා. ඉතින් එතනින්ම පැහැදිලිව පේනෝනේ. එහෙනම් 18 සංශෝධනය මොකටද ගෙනාවේ? චාමර 18 සංශෝධනයේ එතුමාල කියනෝ නම් එක පවුලක් මං හිතන්නේ නැති කරන්න 19 සංශෝධනය ගෙනවනම් අපිට පැහැදිලිව පේනෝ 18 සංශෝධනය හදලා තියෙන්නේ ඒ පවුල ආරක්ෂා කරන්න නොවේද? ඒ පවුල ආරක්ෂා කරන්න නොවේද? එයාලා රජ කරවන්න නොවේද? එහෙමනම් නැවතවරක් ඒ පවුල ඒ කණ්ඩායම පරාජයට පත් කර අපි 2015 ජනවාරි 8 වෙනිදා පරාජයට පත් කළා, මැදමුලට යව්වා. නමුත් මං හිතනවා දෛවෝපගතව නැවත ඔලු උස්සලා අන්තිමට අර මං හිතනවා අර මව මරාගෙන උපන් කුමර වගේ අද පොහොට්ටු පක්ෂයක් හදාගෙන අද දඟලන පක්ෂය තමන්ගේ නැති කළා. ඒ නිසා මම කියනවා එතකොට පැහැදිලිව පේනවා 18 සංශෝධනයේ තුලින් ජනාධිපතිකම සින්නක්කරයට ලියාගෙන තමන්ගේ පක්ෂේ සදාකාලිකවම රාජපක්ෂ පවුලෙන් තොරව මේ පක්ෂේ යන්න බෑ කියපු ඒකාද කැඩිලා තියෙනවා. මයි ස්තුතිවන්ත වෙනවා මේ ඒකාධිකාරයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කඩලා තියෙනවා. කොහොම වුණත් අපි ඉතාමත්ම පැහැදිලිව කියනවා අපේ පක්ෂේ එහෙම බෙදීමක් නැහැ. අපේ ගැටලුවක් නේ ඒක. එක්කෙනා මතවාද ප්‍රකාශ කරන ප්‍රජාතන්ත්‍රවාදයේ අවිතියක් තියෙනවා. මටත් මගේ කැමැත්ත මගේ මේ ආණ්ඩු පක්ෂය තුළ නොඑක් තැන්වල කිය. නමුත් මම කැමති නැහැ මේක ප්‍රසිද්ධ මාධ්‍යවල කතා කරනවට. අවශ්‍යතාවය
තියෙන්නේ කොයි වෙලාවේද ජනාධිපතිතුමා ජනාධිපතිවරණය කැඳවන්නේ කවද්ද ඊට පස්සේ සතියේ අපේ පක්ෂයේ කවුද ඉදිරිපත් කරන්නේ අපේ පෙරමුණේ කියන එක අපි තීන්දුව කරනවා මොකද එහෙම තීන්දුව කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අපිට තියෙනවා අපේ පක්ෂයේ නායකයෝ ඉන්නවා අපේ දෙවනි පෙළ නායකත්වයක් නැහැ මේ පක්ෂවල එකකවත් අපිට තියෙනවා රනිල් නැත්තම් සජිත් සජිත් නැත්නම් තව ඕන්නම් නවීන් ඉන්න පුළුවන් මේකේ උරුමකාරින් හැටියට ආපු අය ඒක මං හිතන්නේ අර පක්ෂ මේකේ නෙමෙයි කලින් කාලට වෙනස් වෙලා ඒ වගේ කරු ජයසූරිය මහත්තයා වගේ ආ ඉන්න චම්පික රණවක මහත්තයා වගේ ආ ඉන්න තව ඉන්න ඕන තරම් අපේ නියම ටීම් එකක් ඉන්නවා යන්න පුළුවන් මතක තියාන්න එක්කෙනෙක් දෙන්නේ ඩවුන් වෙනකොට ඊළඟ මේ බැටින් කරන්න මිනිස්සු ඉන්නවා හැබැයි මේ පක්ෂවල නැහැ ඒ නිසා තමයි අද පරාජයට වෙලා ওই සියලු දෙනා එකතු වෙලානේ 2015 ඡන්දෙට ගියේ 2015 ඡන්දෙට යනකොට ওই කවුද ওই ආරක්ෂක ලේකම් හිටියා ওই මහින්ද රාජපක්ෂ ඉල්ලුවා එයානේ ඔය කියන්නේ හැමතැනම ඒ මහින්ද රාජපක්ෂ ඉල්ලුවා ඊළඟට හිටිය ගෝඨාභය රාජපක්ෂ ඊළඟට හිටිය චමල් රාජපක්ෂ ඊළඟට හිටිය බැසිල් රාජපක්ෂ අරේ මහ ඇමති සසේන්ද්‍ර රාජපක්ෂ නාමල් රාජපක්ෂ කුමාරේ හිටිය ඔක්කොම ඉඳදී මොකක්ද උනේ අවසානයේ සියල්ල පරාජයට පත් වුණා ඒ නිසා එකක් කියනවා මම ශාමර මේ සියල්ල තුල අපි එක පැහැදිලිව අපි කියනවා ওই සියල්ල තුල ඉතින් අපිට මේ ඡන්දෙදී ওই ඉල්ලන ඕනම අපේක්ෂකේ පරාජයට පරාත් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් මේ පෙරමුණ තුල තියෙනවා අපි වැඩ කරනවා මතක තියාගන්න තමුන්නාන්සලා දේවල් හොය හොය ආණ්ඩු ගන්න කවද්ද හඳ පායනකම් ඉර බහිනකම් තමුන්නාන්සලා බලාගෙන අපි එහෙම නැහැ අපි උදේට ඉර පායනකොට වැඩ වටන්ගෙන අපි හඳ පායනකොටත් වැඩ ඉවර කරන තත්යකට අපිපත් වෙලා තියෙන නිසා අපිට ඕක කියන කිසිම සැකයක් නැහැ තේරුම් ගනි ජනතාව දැන් පේන්න මෙයාලා මේ ප්‍රාදේශ සභාවක් ගැන කතා කරනවා මට කියන්නකො ප්‍රාදේශ සභාවේ මොකද්ද කිරලා තියෙන කුණු ටිකවත් කළමනාකරණය කරගන්න බෑ කුණු ටික කළමනාකරණය වෙයි වීදි ලාම්පුව දා ගන්න බෑ මෙයාලා එක අපේක්ෂකෙක් ඒ කියන්නේ මන්ත්‍රීවරයෙක් ඉන්න ප්‍රාදේශ සභාවක නගර සභාව රුපියල් ලක්ෂ 5ක් වේදම් කරන බෑ නේද අපි කෝටි එකම හරක් දෙනවා අපි පෙරදිච්ච අපේක්ෂක අපි අවසන් කරමු අන්න එහෙම වෙනස. ඒකෙන් පේනවා ජනතා විශ්වාසය අද සම්පූර්ණයෙන් කඩ කරගෙන තියෙන මහලොකට කයිවාරු ගහලා මහලොකට පම්පෝරි ගහලා දිනුවා මොන ලකුණෙන් හරි අවසානයේ අද මිනිස්සු අතරමං වෙලා තියෙනවා මිනිස්සු බලනවා මෙහෙම වුණටද අපි ඡන්දෙ දුන්නේ කියලා අද හෙටානිත් දෙනකොට මයින ඉලපත් මේවා ගණී යකෝ කුණු ටික අහුලගල ඉවල්ල වරෙන් ඡන්දි ඉල්ලන්නේ කියන තත්ත්වෙටපත් වෙලා තියෙනවා. හොඳයි. පළවෙනි වටේ අපි මේ පක්ෂවලට අදහස් පළ කරන්න ඉඩකඩ ලබා දුන්නේ මේ නැගුණු කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට ඇති අපි දෙවනි වටේ වෙනුවෙන් යොදාගම් විනාඩි 7ක කාලයක් තිබෙනවා ඒ දේශපාලන පක්ෂයට ඒ නියෝජිතයාගෙන් ප්‍රශ්න කිරීමේ හැකියාව තිබෙනවා කෙටි විරාමයකට යමු විරාමෙන් පසු යලිත් ඇත්තනැත්ත සමගින් එකතු වෙමු ඇත්තනැත්ත දෙවනි වටේ අපි ආරම්භ කරන්නේ පළමු වටේ තුලදී ජනාධිපති අපේක්ෂකයා හා සම්බන්ධයෙන් විවිධ කාරණා මත වුණා ඒ වගේම පවතින තත්ත්වය පිළිබඳ කියවුණා ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් ගියොත් ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකෙක් ඉදිරිපත් කරනවද නැත්නම් අර වියත් සංවිධාන එකමුතුවක් තිබුණා ඒයින් අපේක්ෂකයෙක් වෙනවද කොහොමද ඔබතුමාලගේ අදහස ඕචාමර අපි කලින් ඉඳන් අපිට වැඩපිළිවෙලක් තිබ්බා අපි උත්සාහ කරේ මේ විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරගන්න ඒක තමයි අපි අන්තිම මොහොත දක්වාම උත්සාහ කරේ නමුත් ඒක කරගන්න බැරි වුණා. ඒ නිසා ඒක එහෙම නොවුනොත් අපි මොකද කරන්නේ කියන එක සම්බන්ධව පක්ෂේ වැඩපිළිවෙලකුත් තිබ්බා. ඒ නිසා තමයි මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු වෘත්තිකයන් ඇත්ත ජනතා මධ්‍යස්ථානය. ඒව තමයි මධ්‍යස්ථාන අර හදන සන්ධානය කියලා කියන්නේ අර මොකක් හරි තියෙන එක බලාගෙන යනකොට තියෙන එකම තමයි මේ හදලා තියෙන්නේ. අලුත් දෙයක් නැහැ සමහර අය. මම කියන්නේ ඇත්ත ජනතා මධ්‍යස්ථානයක් හදන්න අපි කටයුතු කළා. ඒ ජනතා මධ්‍යස්ථානයෙන් තමයි ලබන මාස මැදදී අපි අපේක්ෂක කවුද කියලා කියනවා අපිට අර්බුදයක් නැහැ ඈ ඒක ඒ සියල්ල හදලා තියෙන්නේ දැන් අපි සූදානම් වැඩේට සූදානම් වෙලා ඉන්නේ මේවා ඔබතුමන්ලා අපේක්ෂකේ කාලයකට පස්සේ ඉදිරිපත් කරනවා ඔව් දැන් ඔබ අහන එකේ ඇත්තක් තියෙනවා අපි හැමදාම ජනාධිපතිවරණයකදී අපි කරලා තියෙන්නේ චාමර නියමෙන් හෝ අනියමෙන් වෙනත් අපේක්ෂකකට උදව් කරන එක ඒ මොකද අපි මහ පොළොවේ ඉඳන්නේ දේශපාලනය කරන්නේ අපි ඉන්න තැන සම්බන්ධ අපිට තක්සේරුවක් තියෙනවා. හැබැයි එතනින් අපි බොහොම ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ජනාධිපතිනේ ගේන්නකෝ. හරි. අපි ඊට වැඩිය ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපේ ජනාධිපතිව පත් කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ මේ ගමන. ඒකට වැඩ පිළක් අපිට තියෙනවා. ඉතින් ඒකට තව ඉස්සරහට තියෙනවා. ඇත්තටම ජාමර මේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඔගොල්ලෝ උනා සමීක්ෂණයක් කරන්න මේ ජනතාව ඉස්සරහට ගියා නම් මිනිස්සුට සැකයක් තියෙනවා ජනාධිපතිවරණය තියයිද කියලා. හරි ඇත්ත ඇත්ත තත්ත්වය ඒකයි.
ඒකට හේතුව තමයි අද ඉස්සර වගේ නෙමෙයි අද ජනසන්නිවේදනයේ තොරතුරු දැනගැනීමේ පළල් වෙලා තියෙනවානේ. මේකත් එක්ක ජනතාවට විවිධ මාර්ගවලින් තොරතුරු එනවා. ඒ නිසා ජනතාව හොඳට දන්නවා මේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ ඇත්ත අර්බුදයක් ඉන්නවා. ඒක බොරු නෙමෙයි. ඔයි තියෙන ගැටුම්ක හැටියට අපිට පේනවනේ. ඒව බොරු නෙමෙයි. ඒව රඟපානවා හෝ නිකන් ඒව ගැටුම් වගේ පෙන්නනවා. ඒව උපක්‍රම ඒව නෙමෙයි. ඇත්ත ගැටුම් මේ පක්ෂවල තියෙනවා. ඔය ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ. ඒ නිසා ඒව තොරතුරු දන්නවා. ඒක එකක්. ඒ සැකයක් තියෙන ජනාධිපතිනේ තියයිද කියලා. ඊළඟ එක තමයි ඉන්න ජනාධිපතිතුමාගේ පැත්තනොත් ජනාධිපතිතුමාගේ පාර්ශ්වයේ පැත්තෙන් සමහර දානවනේ මේක කල්දා ගන්න උපක්‍රම දැන් අධිකරණයට යනවා කියලා කියන. ඒක නිසා තමයි අර සැකේ ජනතාවට තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට තියෙන්නේ ඊට ඉස්සෙල්ලා පළාත් සභාවේ ඡන්දය තියයි නේද කියලා. එහෙම අහනවා. ඉතින් ඒක සම්බන්ධ අදහසක් තියෙන්නේ. ඒ නිසා තමයි දැම්ම කලබල වෙන්න ඕනේ නැත්තේ මොකද ඉස්සෙල්ලාම ජනතාවට තහවුරු කරන්න ඕන මොකද්ද වෙන්නේ කියලා. එතකොට අපි දන්නවා 19 වෙනි සංශෝධනයේ යටතේ ජනාධිපතිතුමා දිවුරුම් දුන්නේ ජනවාරි 9 වෙනිදා. ඉන්සක් සැකයක් තියාගන්න ඕනේ අධිකරණයට ගියත් ඒකේ 32 එක වගන්ති යටතේ 19 වෙනි සංශෝධනයේ 2015 මැයි 15 නම් මැයි 15 නම් දිවුරුම් දුන්නේ ඒකේ තියෙනවා සංශෝධනයේ 19 වෙනි සංශෝධනයේ අවසානයේට අතීතයටද බලපාන්නේ කියලා ඡේදයක් තියෙනවා. ඉන්සක් කිසි සැකයක් නැහැ. ඉන්සාර මෙතනකම සභාපතිතුමා කියපු ගහරි ලෝක විනාශන උන් නැත්නම් ජනාධිපති වෙන්නේ තියෙනවා. හරි ඉන්සා අපි ජනතාවට කියනවා මේක කල් දාන්න බෑ. ඉන්සා අනිවාර්යෙන් එනවා. ඒ වගේම පළාත් සභා ඡන්දය කියලා කිව්වම පළාත් සභා ඡන්දේ අධිකරණයට ගිහිල්ලා ගන්න බෑ. ඇයි? ඒක අධිකරණේ වැඩක් නෙමෙයි. ඒක පාර්ලිමේන්තුවේ වැඩ. පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් තියදී අධිකරණයේ පාර්ලිමේන්තුව වෙනයි අධිකරණය වෙනයි. පාර්ලිමේන්තුවේ කාර්යභාරයක් තියෙනවා ඒ වගේම අධිකරණයේ කාර්යභාරයක් තියෙනවා. ඒක නිසා ඒ පාර්ලිමේන්තුවේ කාර්යභාරය අධිකරණයට කරන්න බෑ. පාර්ලිමේන්තුව ඒක කරන්න පුළුවන්කම තියද්දිද මේ බලෙන් රඳවගෙන ඉන්නේ පළාත් සභා ඡන්දය. ඔව් ඒක තමයි මම කියන්නේ දැන්. ඒ නිසා පළාත් සභා ඡන්දය ඉස්සරහට ගන්නව නම් කාරණා තුනක් යටතේ ගන්න පුළුවන්. එකක්. පළවෙනි එක තමයි මේක සම්මතුන්නේ නෑනේ පාර්ලිමේන්තුවේ. ඒසත් දැන් ජනාධිපතිතුමාට අවස්ථාවක් තියෙනවා තමන්ගේ ජනාධිපති බලතල පාවිච්චි කරමින් ඉදිරිපත් කරලා තියෙන සීමා නිර්ණයක් තියෙනවනේ දැන්. ඒක ගැසට් කරන්න පුළුවන්. හරි. ඒක ගැසට් කරලා මැතිවරණයට යන්න පුළුවන්. හැබැයි ඒක ගැසට් කරලා මැතිවරණයට කියන්නේ අවුල් ගොඩක් තියෙනවා වගේ. ඊට පස්සේ ඒ අවුල් ගොඩට කරගහන්න වෙන්නේ ජනාධිපතිතුමාට. මොකද ජනාධිපතිතුමා තනියෙන් චුතිතිය බවට පත් වෙනවා. මොකද එයානේ මේක ගැසට් කරන්නේ එයාගේ බල ජනාධිපති බලතල පාවිච්චි කරලානේ. ඒ නිසා ඒ ගැටලු නිසා ප්‍රශ්න අහන්න පුළුවන් ගැටලුවක්. ඔව් ඕන්නම් පුළුවන්. ඔබතුමා කිව්වනේ අධිකරණයට යන්න බෑ කියලා. ඒක දැන් පාර්ලිමේන්තුවේ නෑ අධිකරණයට යන්න පුළුවන්. අධිකරණයට බලයක් නෑ. හරි හරි. අධිකරණයට යන්න බැරි කමන්නේ. ඒක දැන් එතකොට පාර්ලිමේන්තුව ඒ ජනතා පරමාධිපත්‍ය ජනතාවගෙන් උදුරා ගන්න එක ඒකට විරුද්ධව අධිකරණයට තීන්දුවක් ගන්න බැරිද? නෑ. ඔබතුමාට තේරෙයි මම මේ කියන එක. හරි. පොඩ්ඩ අහුම්කම් දෙන්නකෝ. හරි පොඩ්ඩ සමා වෙලා. හරි පළවෙනි එක තමයි අර ඒක එකක් පුළුවන් ඒ ක්‍රමයට පුළුවන්. හරි. ඒ නිසා අපිට අපි කීයටවත් විශ්වාස කරන්නේ නැහැ ජනාධිපතිතුමා එහෙම බලතල පාවිච්චි කළා එයාගේ ඒ බලතල යටතේ පළාත් සභා මැතිවරණයට යයි කියලා. ඊට පස්සේ දෙවෙනි එක තමයි අගමැතිතුමා මූලිකත්වයේ ඇති කමිටුවක් තියෙනවනේ. ඔන්න ඔය කමිටුවෙන් සංශෝධනය කළා නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සම්මත කරගන්න. සංශෝධනය සයිද. දැන් මේක පෙරදුනානේ පාර්ලිමේන්තුවේ. එනිසා අගමැතිතුමාට බලය තියෙනවා අර එතුමාගේ කමිටුවේ ඒක සංශෝධන ඇතුළත් කරලා පාර්ලිමේන්තුවට දුවයි. ඒත් පාර්ලිමේන්තුව සම්මත කරනවා. මම ඒකයි කියන්නේ මේක අධිකරණයට බෑ කියලා. ඒක පාර්ලිමේන්තුවේ තියෙන්නේ. ඊළඟ තුන්වෙනි එක තමයි පරණ මැතිවරණකමේට ඡන්දය පවත්වන්න පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරලා සම්මත කරනවා. මම හිතන්නේ ඕකත් පුළුවන් කියලා. ඒකත් ලේසි නෑ. පනතක් ගෙනල්ලා සම්මත කරනවා. ඔන්න ඔය තුන යටතේ තමයි පළාත් සභා මැතිවරණ ඉස්සරහට ගන්න පුළුවන්. ඉතින් ඔය තුන කල්පනා කරලා බැලුවම අපිට හිතා ගන්න පුළුවන් පළාත් සභා මැතිවරණ කලින් ගන්න බෑ. ඒක ලීසි වැඩක් නෙමෙයි. ඒක නිසා තමයි මම මේ කියන්නේ මේ අධිකරණයට ඒ වැඩේ බෑ කියලා. ඒක අධිකරණයට ඇඟේද යාට අධිකරණයට කියන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවෙන් ඒ වැඩේ කරගන්න. යනවනම් මෙලකට ගිහිල්ලා. ගිහිල්ලා. හරි. යන්නේ නෑනේ. හරි. ඒස මේක උවමනාවක් තියනවනේ. දැන් විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂේ මේ බලස සභාවෙත් යන්න කැමති නෑ. ඒ කොහොමද කියන්නේ?
තියන්නේ දේශපාලනේ දන්නේ සමම්මේ දේශපාලනේ දැන් තමුන්ාංශ හිතන්නේ පළාත් පාලනේ තමුන්ාංශ හිතන්නේ පළාත් පාලනේ මැතිවරණේ මේ අපිට කල් දැම්මේ පළාත් පාලනේ මැතිවරණේ කල් දැම්මේ අපිට මේ මම මෙහිමයි මෙහිමයි හැංගීම් වලින් නෙමෙයි අපි මේ 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 කරුණත් එක අපි තර්ක කරමු. ඇයි ඇයි අතන එක්සත් ජාතික පක්ෂය නේද? පුළුවන් නම් ජන අගමැතිතුමාට තිබ්බනේ මේක පාර්ලිමේන්තුවේ රිජෙක්ට් වුණාට පස්සේ එතුමාට තිබ්බේ මේක කමිටුවෙන් වැඩේ කරන්න. ඉතින් එතුමා කරලා නැහැනේ. කමිටුවෙන් කරන්න හැදුව වැඩ කරන්න දුන්නද? මං කියන්නේ ඒක තමයි. විවස්ථාව. හරි මං කියන්නේ උවමනාව තිබ්බනම් විවස්ථාව උවමනාව තිබ්බනම් අගමැතිතුමාට තිබ්බා ඒ කමිටුව සක්‍රිය කරලා සංශෝධන දාලා තමුන්නාන්සලා ගෙනවා. දේශපාලනික ආණ්ඩුක්‍රම විවස්ථාවයි ඡන්ද මේකයි වෙනත් ප්‍රශ්න දෙකක් තියෙනවා. විතරක් අපි සමාදයි ඔබතුමා කතා කරමු. ඒක නිසා ඒක වෙන්නේ නැහැ. හරි ඉතින් ඒක නිසා තමයි අර ඔය වගේ කුකුසක් සමාජය තුළ තියෙනවා මේ මැතිවරණ තියයිද කියලා. ඉතින් අපි කියන්නේ අනිවාර්යෙන්ම මේ ජනාධිපතිවරණේ අර මැතිවරණ කොමිසම සභාවේ සභාපතිතුමා කියපු හරියට හරි ජනාධිපති වුණේ එනවා. හරි. එතකොට ඊළඟට තමයි තියෙන්නේ දැන් අපි දන්නවා මේ මොහොත වෙනකොට රටේ හරියට මැනලා බැලුවොත් දැන් තමයි අපේ රටේ ජනතාවක තියෙන්නේ. කවුරුවක්වත් පාලකයෝ වෙනස් කරන්නේ පාලකයෝ නෙමෙයි ඇත්තටම. ඒ සියල්ල තියෙන ජනතාව අතේ. හරි. ඒ නිසා ජනතාව අතට එනවා බලය. ඒ නිසා ජනතාව බලයෙන් තමයි මේක වෙනස් කරගන්න තියෙන්නේ මේ බොහෝ දේවල්. ඒ නිසා ඔන්න දැන් ජනතාව අතට එනවා බලය තමන්ට හරි තමන්ගේ ජනාධිපති කෙනෙක් රට ගොඩනැගීම පැත්තෙන් පියවරකට යන්න තමන්ගේ ඡන්ද බලය ඇතුලේ මේ වැඩේ කරගන්න. ඉතින් ඒ නිසා තමයි පාලකෝ එලවන්නත් පාලකෝ පත් කරන්නත් පුළුවන් වෙන කාටවත් නෙමෙයි ජනතාවට. හැබැයි මේ අවස්ථාව එන්න ඕන. ඔන්න මේ අවස්ථාව දැන් ඉස්සරහට රටේ ජනතාවට එනවා. ඒ නිසා දැන් මේ ජනතාවගේ පැත්තෙන් තියෙනවා අපි මෙතෙක් ඉතිහාසයේ දැන් ආව 1977 ඉඳන් 78 ව්‍යවස්ථාවේ ඉඳන් දැන් ජනාධිපතිතුරු ඇවිල්ලා තියෙනවා. දොර ජනාධිපතිවරු පත් කරගෙන කියලා තියෙන කවුද? මුතුමල්ලගේ පක්ෂ මේ දෙපැත්තේ ඉන්නේ. තුනක් කියලා කිව්වට ඔක දෙකයිනේ. හරි. ওই පක්ෂ දෙකෙන් තමයි පත් කරලා තියෙන්නේ. එතකොට මේ ඉතිහාසයේ ඇතුලේ ඒ පත් වෙච්ච ජනාධිපතිවරුගේ ක්‍රියාකලාපය උන් කොහොමද ජනාධිපති ධූරේ පාවිච්චි කරේ මේ රට ගොඩනැගීමේ පැත්තේ? ගොඩනැගීම පැත්තෙන්ද පාවිච්චි කරලා තියෙන්නේ? එහෙම නැත්නම් අද මුහුණ දෙන්නා වූ බරපතල තත්ත්වයන් තියෙනවනේ අපේ රටේ ජනතාවක් හැටියට අද මුහුණ දෙන ඒවා උග්‍ර කරේ කවුද? හරි. ඒක නිසානේ අපි ජනාධිපතිවරු අහෝසි කරන්නත් ඇදුවේ. ඒ නිසා අපි බැලුවොත් එහෙම ඉන්දු ලංකාවේ උසුමේ ඉඳන්ම ඉන්දු ලංකාවේ උසුම ගෙනේම ඔය කිසිවක් ගිවුසුම් ජනතාවට කියලා ගිනාවේ නැන්නේ. ඒ බලය ඒකාධිපති බලය ඇතුලේ තමයි විධායක බලය ඇතුලේ තමයි වෙන්නේ. ඉන්දු ලංකාවේ උසුම ගෙනාවා. 2007 ඇමරිකානු එක්ක ආරක්ෂක ගිවිසුමක් ගැහුවා. ඔය දැන් අද කතා කරන සෝපා ගිවිසුම එකේ ඉස්සෙල්ලාම 2007 ඉන්නේ ගැව්වේ. හරි. ඒවා. ඊට සෝපා ගිවිසුම. ඒතකොට මේ හැම ගිවිසුමක්ම ගැහුවේ ඔය විධායක ජනාධිපති ක්‍රමේ ඔය දේවල් ඒ පාවිච්චි කරලා. ඇත්තටම අද දැන් ඔය කුණු ප්‍රශ්නේ මම ඒකයි කිව්වේ. ඔය කුණු ප්‍රශ්නේ අද ඔය ප්‍රශ්නේ උතන්ට ඇවිල්ලා තියෙන්නේ ඔය ඔය උග්‍රතාවයට ආවේ මේ පැවති පාලන ක්‍රමය ඇතුළේනේ ඔය 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 දේවල් කරගත්තේ. එතකොට ජනතාවගේ පැත්තෙන් හිතන්න වෙනවා අපි Taman ඉස්සරහට ඡන්ද බලය ඉල්ලගෙන එන මේ මොන හරි අපේක්ෂකයෝ බලන්න මේගොල්ලෝ ඉන් පස්සේ මොකද්ද කරන්නේ? ඒ කියන්නේ ඒකට අර ඉතිහාසය කරටෝද අපි කියනවා ප්‍රශ්නයක් අපි විසඳ ගන්න ඓතිහාසිකව ඒ තියෙන විශේෂමූලික තත්ත්වයන් ඒවත් එක්ක අපි ගණන් බලන්න ඕන එක. ඒ නිසා ඇත්තටම දැන් මම කියන්නේ මේ කියන විදිහටම ඡන්දදායකයා මේ හැම දෙයක්ම කල්පනා කරලා තමයි මේ ඡන්දේ පාවිච්චි කරන්නේ. නමුත් අද මේ තියෙන අපේ රටේ පත්වලා තියෙන තත්ත්වය අනුව අද ඡන්දදායකට සිද්ධ වෙනවා මේ සියල්ලම සම්බන්ධව ගණන් බලලා ඉදිරි පියවරකට යනවා. ඉතින් ඒක නිසා තමයි අපි විශ්වාස කරන්නේ මේ රටේ වියතුන් බුද්ධිමතුන් ඔය කියන වෘත්තිකයින් මෙයට විශේෂ අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ අවස්ථාව ජනතාවගේ පැත්තෙන් ජනතාව නැවතවරක් පීඩාවට පත් නොවන ආකාරයෙන් ඡන්ද බලය ජනතාව ලව්ව පාවිච්චි කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා යන්න. හොඳයි. බොහොම ස්තුතියි ජනතා විමුක්ති පෙරමුණට. ඔවුනුත් පැහැදිලිවම මෙවර ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවා කියන කාරණය මේ අදහස් පළ කිරීම ඇතුලේ සනාථ වෙනවා. අපි ජාතික හෙළවරුමේ පැත්තට ගියොත් ඔබතුමා මතු කරපු කාරණයක් තිබ්බා වනසිංහ මැතිතුමනි.
ජාතික නායකයෙක් ඒ කියන්නේ ජනප්‍රිය නායකයෙකුට වැඩිය යම් ආකාරයකින් වෘත්තීය මට්ටමේ නායකත්වයක් අවශ්‍යයි කියලා. මීට පෙර දවසකදී අර ඉන්න හිතෙන රටක් එලි දැක්ුණා ඒ කාරණෙත් මත උනා. පාර්ලි චම්පික රණවක ඔබතුමන්ලගේ පක්ෂ සභාපතිතුමා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරියට ගින්න ඔබතුමන්ලගේ සූදානමක් තියෙනවද? චම්පික ඇමතුමා ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වෙනවා කියන කාරණයට වඩා එතුමා යම් කිසි සංවාදයකට අවශ්‍ය කරන කරුණු ප්‍රමාණයක් මේ සමාජයට ඉදිරිපත් කරමින් තියෙනවා. දැන් අපි හැමදාම මේ ජනකාන්තවාදය පස්සේ ගිහිල්ලා තියෙනවා නිදහසින් පස්සේ. එක කාලෙක හාල් සේරු දෙක දෙන්නම් කිව්වා, හඳෙන් හාල් ගෙනම් දෙන්නම් කිව්වා, ඇට අට දෙන්නම් කිව්වා, 3:50ට පාන් දෙන්නම් කිව්වා. ඉතින් එක එක මේ සුබසාධනවාදී ඔය අපි මේ අර මිනිස්සුන්ට බොන මොනව හරි බෙදනවා කියන ඒ ප්‍රතිපත්තිය මත ඉඳගෙන මේ ජනප්‍රියවාදී දේශපාලනය අපි ගිහිල්ලා තියෙනවා. දැන් අවුරුදු 71ක් ඇවිල්ලා තියෙනවා අපි. එතකොට මේ අවුරුදු 71 ඇතුළත අපිට වඩා ගොඩාක් පස්සෙන් හිටපු රටවල් වලට මොකද වෙන්නේ? ඒ රටවල් කොහොමද පිම්මේ ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ? එදා අපි කොරියාව කිව්වම අපිට මතක් වුණේ කොහෙද? මේ වනාත මුල්ල එහෙම නැත්නම් අපි වනාත මුල්ල ජනතාවට මේ මොකුත් එකෙන් අවමානයක් කරන්නේ නෙමෙයි. එහෙම නැත්නම් කොටහේනේ තොටලංග මෙන්න මේ ඒ වගේ ප්‍රදේශවලට තමයි අපි කිව්වේ මේ කොරියාව කියලා. අද කොරියාව කොතනද ඉන්නේ? ඔවුන්ගේ තාක්ෂණික විප්ලවය, ඒ තාක්ෂණික පින්ම කොහොමද පැන්නේ? ඔවුන්ට තිබුණු අවස්ථාවන් මොනවද? ඒ සඳහා ඔවුන් උපයෝගී කරගත් පාලන තන්ත්‍රය මොකද්ද? රයිට්. ඊළඟට සිංගප්පූරුව, ඒ වගේම මැලේසියාව, හරි. එතකොට මේ රටවල් කොහොමද මෙතෙන්ට ගියේ? ඉතින් ඒ පිළිබඳව දැන් අද අපිටම විශාල ලැජ්ජාවක් ඇති වෙලා තියෙනවා. අපි මේ ලෝකයේ තිබිච්ච වරායල් වලින් පස්වෙනි තැන හිටපු කොළඹ වරාය අද ලෝකයේ ගත්තම වැටිලා තියෙනවා 85 වෙනි තැනට. ඇයි මෙහෙම වුණේ අපිට? එතකොට අපි මෙතෙක් ආපු මේ ගමන පිළිබඳව නැවත හැරි බැලීමක් අවශ්‍යයි කියන එකයි කියන්නේ. දැන් ඊළඟට දැන් අපි මේ නායකෙක් හොයනවා. දැන් අපි අහන්නේ, හරි, ඒ නායකයත් එක්ක ඊළඟට කවුද මේ රට කරවන කණ්ඩායම? කවුද මේ රටේ වරාය බාරගන්න ඉන්න ඊළඟ නායකයා කවුද? සෙන්ටර් බැංක් එක කවුද බාරගන්නේ? ශ්‍රී ලංකන් ගුවන් සේවය කවුද කරන්නේ? පෙට්‍රෝලියම් කෝපරේෂන් එක කවුද කරන්නේ? විදුලි බල මණ්ඩලය ඉතාම අතිශයම වැදගත්. කවුද ඒක බාර අරගෙන කරන්නේ? ඒකට තියෙන වෘත්තීය සුසුකම මොකද්ද? ඒ පිළිබඳ දැනුමක්, ඥානයක් තියෙන, අත්දැකීමක් තියෙන ඒ කණ්ඩායම කවුද? හරි. දැන් මොනව වුණත් අපි විවේචන තියෙන්න පුළුවන්. 1977 ජේ.ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරලා එතුමා ඒ පක්ෂයට නව මුහුණුවරක් දීලා අලුත් මුහුණු විශාල ප්‍රමාණයක් ගෙනා. එදා රොණී දෙමෙල් හිටියා, ලලිත් ඇතුළත් මුදලි හිටියා, ගාමිණී දිසානායක හිටියා, ඒ වගේම ආනන්ද තිස්ස දල්ලිස් හිටියා, මොන්ටේගු ජයවිත්‍රමල හිටියා, රණසිංහ ප්‍රේමදාස ජයන්ත, මේ වගේ අලුත් කණ්ඩායම. ඒක ඔබතුමා හිතන්නේ නැද්ද? ඡන්ද ක්‍රමයක් එක්ක තියෙන දෙයක් කියලා රැල්ලක් යනකොට ඒක කට්ටියක් අයින් වෙන, ඒක කට්ටියක් ඇතුළට එනවා. ඒකනේ ඒක ඔබතුමා හිතන්නේ නැද්ද? ඒක 77ට මේ වුණා අලුත් එනවා. නමුත් මම කියන්නේ දැන් එතන ඒ හිටපු කණ්ඩායම ඒ ටීම් එක අරගෙන බැලුවම මේ නිකම් අය නෙවෙයිනේ. ඔක්ස්ෆර්ඩ් ගිහිල්ලා, කේම්බ්‍රිජ් ගිහිල්ලා මොකක්hari වෘත්තීය වේදිත්වයක් තිබිච්ච, අධ්‍යක්ීම් තිබිච්ච, හරි, ඒ විෂයන් පිළිබඳව විශාල දැනුමක් තිබිච්ච පිරිසක් නේ ඇවිල්ලා මේක බාරගත්තේ. මම අහන්නේ ඒකයි. දැන් ඊළඟට අද මොකද වෙලා තියෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට? එමිරේට්ස් එක අපිට, හරි, බිලියන 14ක ලාභයක් ලැබපු ආයතනයක්. මහින්ද රාජපක්ෂගේ පාලනයත් මොකද වුනේ? සචින්වාස් ගුණවර්ධනලා මොකද්ද කරේ ඒ ආයතනෙට? ඒක අපි පවරගත්තා. පවරගෙන මොකද අද ඒ ආයතනට වෙලා තියෙන්නේ? අද කාටවත් ඒක ගොඩ ගන්න පුළුවන්ද? පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ තත්ත්වේ මොකද්ද? විදුලි බල මණ්ඩලයේ තත්ත්වේ මොකද්ද? වරාය තත්ත්වේ මොකද්ද? අද මේ කතා කරනව බොහෝ දෙනා. දැන් මෙතුමා අපේ මේ මිත්‍රයා, අපි තාරක බලසූරි වැත්තුවා. දැන් මෙතුමා මේ වහින්නරෝ පොඩි ප්‍රහාර දෙක තුනක් දුන්නානේ. ඈ, මම එතුමට කියන්න කැමතියි, අපි මේ බලෙන් කොතැනකවත් ඇමතිකම් අරගෙනත් නැහැ, මන්ත්‍රී ධූර අරගෙනත් නැහැ.
අපේ සාමීන් වහන්සේලා පාර්ලිමේන්තු වැඩිය පාර්ලිමේන්තුවට නමනම හරි ඒ නමනම පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යයි කාගෙන්වත් ඒ മന്ത്രി ධූර උද්දරගන්න ගියේ නැහැ ඕමල්පේ සෝබිත හාමුදුරු සො කැමැත්තින් එමන ඉතින් අනිත් හාමුදුරුත් යන්නේ පෙ පොඩි ප්‍රශ්න පොඩකින් මම මේ උත්තර දෙන්නේ පෙ ඔබතුමාට එතකොට චම්පිකෑමතුමාට ඒ മന്ത്രി ධූරේ බාර දීලා ගියා ඕමල්පේ නායකම් අනිත් හාමුදුරලා කවුරුවක්වත් බලෙන් මේ හාමුදුරු ලයින් කරන්න ගියේ නැහැ ඔබතුමාලා නම් ඒ කාලේ අපේ മന്ത്രി හාමුදුරු දෙන්නේ පැහැරගෙන ගියා ඇතුලේදී කරන්න පුළුවන් ඔක්කොම අනතේටන් ටික කරන්නේ කථානායකවරයා තේරීම පිළිබඳ ප්‍රශ්නේදී අපේ සාමින් වහන්සේලා දෙන්නේ පැහැරගෙන ගිහිල්ලා හංගගෙන ඒ සාමින් වහන්සේලා දෙන්න ගෙනල්ලා බලෙන් ඡන්ද දෙකක් දාලා ඒ ඡන්ද දෙක නිෂ්ක්‍රීය කරන්න අපි කටයුතු කරපු අවස්ථා අපේ සාමින් වහන්සේලාට හිරියර කරලා අඩන්තේටන් කරලා හරි අන්තිමට රෝහල් ගත වෙන්න සිද්ධ වුණා අද මේ සිංහලකම බෞද්ධකම ජාතිය ජාති ප්‍රේමය ගැන කතා කරන අය එදා එහෙම අපේ හාමුදුරන්ට සැලකුවේ එතකොට ඒ අනුව තමයි චම්පිකෑමතුමා අපි ප්‍රශ්න ඇත්තන මන්ත්‍රීතුමාට මන්ත්‍රීතුමා අහන්න කැමති දැන් එතුමාලගේ ස්ථාවරය මොකද්ද ඇක්සා ගිවිසුම සෝෆා ගිවිසුම එමයි ඒක දෙන්නකෝ දැන් ඇක්සා ගිවිසුම ඔබතුමාට උත්තර ටික තියෙනවනේ ඊළඟට මේ තව කීපයක් කිව්වා අපි මේ චම්පිකෑමතුමාගේ චම්පිකෑමතුමාගේ මනුස්සකමක් නෑ මම වාහන හැප්පුණා මග දාලා යනවා දැන් රියානතුරක් සිදුනා රියානතුර ගැන ඒ ඊට අදාළ රතවාහන පොලිසිය නඩුවක් විභාග වුණා ඒ නඩුවෙන් පස්සේ මොකද්ද ඒ කාරණේ එතනින් ඒ ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඒ රතවාහන පොලිසිය කටයුතු කරලා ඒ නඩුව අවසන් කරා ඒකට අදාළ දඩයක් නියම කරා රටේ නීතිය නීතියට අනුව හරි දැන් මේ වගේ කතන්දර දැන් මම අහන්න කැමති දැන් ඊළඟට මේ ඇහුවා අපි කියන්නේ බෑ ඉතින් මේ නිකන් මම ඔය වහින්වරු කියන්නේ දැන් ඔව් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දැන් එතුමාගේ කාලේ එතුමා පිළිබඳ අපේ ගෞරවය තියෙන එතුමට යම්කිසි වෘත්තීය සුදුසුකමක් තිබුණා ආරක්ෂක ලේකම් ධුරේ ආරක්ෂක ලේකම් ධුරේ ඔය විදියට කරන්න පුළුවන්කම ලැබුණේ තමන්ගේ සහෝදරයා ජනාධිපති වීම නිසා නැත්නම් මේ රටේ තවත් කොච්චර අමාත්‍යංශවල ලේකම්වරු හිටියද ඒ ලේකම්වරු ඔය විදියට මේ ඉස්සුනේ නැහනේ ඒකින් සතක් පුරේ නැද්ද පොඩකින් යුද්ධයේ සම්බන්ධයෙන් ඒ ගෞරවය දෙනවනේ හරි ඒ ගෞරවයේ ජනාධිපතිතුමාටත් දෙනවා ආරක්ෂක ලේකම්තුමාටත් දෙනවා ත්‍රිවිධ හමුදාපතිවරුන්ටත් දෙනවා හරි පොලිසියටත් දෙනවා ඔක්කොටම දෙනවනේ අපි ඒක ගන්න යන්නේ නැහැ නේ ඒක ඕනෙත් නැහැ ඔයගොල්ලොම ගන්න කියලා අපි කියන්නේ අපි ඒකට දීපු දායකත්වය ගැන කතා කරන්න කැමති නැහැ නේ ඊළඟට ජනතාවෙන් පිරමුණේකට දීපු දායකත්වය ගැන කියන්නත් කැමති නැහැ නේ ඔයගොල්ලෝ නේ ඒක ඕගේ සම්පූර්ණ ඒක තනියම ඔයගොල්ලෝ කරපු එකක් නේ ගෝඨාභය රාජපක්ෂ මහාවීර ගෝඨාභය රාජපක්ෂයි බැසිල් රාජපක්ෂයි මහින්ද රාජපක්ෂයි ඔය 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 මේ තුම්කට්ටුව කරපු යුද්ධයක් නේ ඕක හරි ඒකේ සරත් ෆොන්සේකා කරපු දෙයක්වත් නැහැ ඊළඟට කරන්නාගොඩ කරපු දෙයක්වත් නැහැ අනිත් අය කරපු දෙයක්වත් නැහැනේ ඔය විදියට ගත්තම ඒක රාජපක්ෂ පවුලේ මේක රයිට් හරි රයිට් 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 ඒ වචන දාන්න එපා ඊළඟට එතුමා ගත්ත මේ නාගරික සංවර්ධන අධිකාරිය කොහමද නාගරික සංවර්ධන අධිකාරිය කරගෙන ගියේ දැන් ඒ අවධිය තුල කොළඹ නගරයේ පැල්පත් වාසීන්ගේ පැල්පත් ඉවත් කරන්න යාමේදී ඇතිවෙච්ච උද්ඝෝෂණ විරෝධතා පෙළපාලි ඒවට කොහොමද ප්‍රතිචාර දැක්වුවේ සුදු වෑන් ඇවිල්ලා උසන් ගියේ කොහොමද ඒ මිනිස්සු බියවැද්දුවේ කොහොමද ඒ මිනිස්සුගේ ඉඩම් වලින් ගෙවල් වලින් ඒ මිනිස්සු එළෙව්වේ කොහොමද හරි ඒව පිළිබඳ මේ කවුරු කතා කරන්නේ නැහනේ අද 60,000ක් පැල්පත් වාසීන් වෙනුවෙන් නිවාස ඉදි කරමින් තිබෙනවා මේ වෙනකොට නිවාස 25,000ක් හදලා අවසන් කරලා තියෙනවා හරි එකම චෝදනාවක් හරි ඇවිල්ලා තියෙනවා කොතන හරි එක විරෝධතාවයක් ඇවිල්ලා තියෙනවද හරි මිනිස්සු පැහැරගෙන ගියා උස්සගෙන ගියා කියලා චෝදනාවක් තියෙනවද නැහනේ හරි හිර කරයි කියලා මිනිස්සු හිර කරා හංගාන් හිටියා පැහැරගත්තා පහර දුන්නා කියලා එහෙම මොකුත් නැහනේ ඒක එක හරි ඊළඟට මේ කියනවා කොළඹ ලස්සන කරා කියලා කොළඹ ලස්සන කරා නම් කොහොමද මීටර මුල්ලා මේ මීටර 62ක් උසට මීටර 62ක් උසට කුණුකන්දක් හැදුනේ කොහොමද? ඒකලා සැලැස්මක් තිබුණා. අපිට සැලැස්ම මොකද? කොහොමද කොළඹ එතන හැදිලා ක්‍රියාත්මක කරේ නැත්තේ? එතකොට බ්ලූ චම්ප කැමතුමා තමයි පුත්තුලට කුණු දානක නැවැත්තුවේ. පොඩක් එන. බ්ලූ මැන්ඩල් කුණුකන්ද හැදිලා බ්ලූ මැන්ඩලුත් හැදුනනේ කුණුකන්ද. බ්ලූ මැන්ඩල් හැදුනාට පස්සේ අධිකරණ නියෝගයක් දුන්න තවදුරටත් කුණු දාන්න එපා කියලා නොක කොළඹ නගර සභාවට. ඊට පස්සේ මොකද කරේ? නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩමක් වෙච්ච පොළොන්නාවේ මීටොට මුල්ලේ. හරි? ඒ ඉඩම ලබා දුන්නා තාවකාලිකව එතන ඊට පස්සේ මොකද කොළඹ ලස්සන කරා
මෙතන කුණුකන්දක් තිබුණේ නැහැ කොළොන්නාව. කොළොන්නාවට ගිහිල්ලා මෙතන මේ හමුදාවයි ඔක්කොම ආරක්ෂක අංශයයි දාලා මිනිස්සු බියවද්දලා ගිහිල්ලා එතන කුණුකන්දක් හැදුවා. අවසාන ප්‍රතිඵලය මොකද්ද? අවසානේ මොකද? ඒ කුණුකන්ද කඩා වැටලා මිනිස්සු 31ක් මිය ගියා. දැන් අද මොකද්ද අපි ඒ කරලා තියෙන්නේ එතන? ඒක සම්පූර්ණ නාගරික උද්‍යානයක් බවට පත් කරලා තියෙනවා අක්තර 61ක්. හරි? ඊළඟට විද්‍යාත්මක පදනමක් මත කසල රඳවණයක් දොම්පේ හැදුවා. ඒකටත් ওই විදිහටම විරෝධතා ඇති වුණා. ඉතින් මේ රටේ මේ ජනප්‍රිය දේශපාලනේ කොළඹ කුණු එපා කියන එක හැමදාම තිබුණේ කාට? දැන් අරුවක් කාරු වල හදලා තියෙනවා. හරි? ටොන් 600ක් ගෙනියන්න පුළුවන් දිනපතා. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? අදත් එතනත් මේ විරෝධතාවය තියෙනවා. අද පුත්තල මේ ප්‍රාදේශීය සභාවල අය ඒකට විරුද්ධයි. බොහොත්තුයි. බොහොත්තු එකක්. එතෙන්ට කුණු ටික ගෙනියන්න දෙන්නේ නැහැ. ඇයි මේක ජාවාරමක්නේ? ඉතින් ඒක නිසා චාමර මම කියන්න කැමති මේ රාජපක්ෂවරු මේ අලුත් කට්ටියක් නෙමෙයි මේ කට්ටිය අපි 2015 පෙරද්දුවා. හරි? ඔය මහින්ද රාජපක්ෂ, ඔය මහාවීර ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ශසේන්ද්‍ර රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ඔය සියලු රාජපක්ෂවරු හරි එකට අරගෙන තමයි සියලු බලය තියාගෙන, විධායක බලය තියාගෙන, ආර්ථික බලය තියාගෙන, මිලිටරි බලය තියාගෙන, ජනමාධ්‍ය බලය තියාගෙන හරි සිය බෙදන්න පුළුවන් හැම දෙයක්ම බෙදලා. ඉතින් ඔය පැරද්දුවනේ. හොඳයි හොඳයි. හරි. ඉතින් ඒක නිසා මේ අමුතු කෙනෙක් නෙවෙයි. අපි හරි කැමති ගෝඨාභය රාජපක්ෂ එනවනะ. ඔබතුමන්ලා මේ ප්‍රදු සම්දාහන ඇතුලේ ඔබතුමන්ලා හෙලවරු මේ විදිහට යෝජනා කරන කම් චරිතයක් ඉන්නවා ජනාධිපති අපේක්ෂකයෙක්. එමේ අපි කියන්නේ මෙතන අපි ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කඳුරේ. මේ රාජාණ්ඩුවාදී, පෞල්වාදී, ගෝත්‍රවාදී වරිග සභාවලින් මේ නායකය තෝරන තැනක් නෙමෙයි මේක. එක්සත් ජාතික පක්ෂය ඇතුලේ මෙතුමා කිව්වා වගේ ඔව් නායකයෝ ගොඩක් ඉන්නවද? රයිල් වික්‍රමසිංහ මැතිතුමා, කරු ජයසූරි මැතිතුමා, සජිත් ප්‍රේමදාස මැතිතුමා, ඒ වගේම චම්පික රණවක මැතිතුමා, සරත් ෆොන්සේක මැතිතුමා, හරි? තව තියෙනවා නවින් දිසානායක මැතිතුමා. අපිට ඕන තරම් කතා කරන්න නම් තියෙනවා. හැබැයි මේ කට්ටියගේ මොකද්ද තියෙන්නේ? පළමුවත් රාජපක්ෂ, දෙවනුවත් රාජපක්ෂ, තුන්වෙනුවත් රාජපක්ෂ, හතරවෙනුවත් රාජපක්ෂ, පස්වෙනුවත් රාජ අඩුම වශයෙන් ඔය පක්ෂේ මං කියන්නේ මේ සියලු සුසුකන් අඩුව වශයෙන් දිනේෂ් ගුණවර්ධනටවත් තැනක් තියෙනවද? ඔකේ අපි අවසන් කරමු. හොඳයි. මුසුති තරගවල්සු මන්තුම නරඹතුමා කිව් කාරණයක් පිළිබඳ නිවැරදි කිරීමක් කළ යුතුව තිබෙනවා. මම ඒ වෙලාවේ ඔබතුමාට බාධා කරගෙන නැහැ. පළවෙනි වටේ නිසා මේ ජාතික රූපවාහිනී අපේ රූපවාහිනී තවමත් එක් සභාපතිතුමියක් පමණයි ඉන්නේ. සභාපති දෙන්නේ කියන්නේ ඒ පත් කළත් ඒ වැඩබාර ගැනීමක් සිදු වුණේ නැහැ. තවමත් ඉවත් කිරීමක් සිදු වුණෙත් නැහැ. වැඩබාර ගැනීමක් සිදු කරෙත් නැහැ. මම මෙතනදී ඒ මගේ ඒ පොයින්ට් එක වුණේ දැන් මේ අගමැති කෙනෙක් උයි ජනාධිපති කෙනෙක් උයි ඉන්නකොට ඒ දෙන්නට එකට එක වැඩ කරන්න බැරි වෙච්චාන් පස්සේ වෙන අර්බුද. ඒකයි මම කිව්වේ. මේ රූපවාහිනී ආයතනය විතරක් නෙමෙයි සභාපතිතුමිය ඉනෝකා සත්‍යංගනී මහත්මිය තවමත් සභාපතිතුමිය විදිහට කටයුතු කරනවා. මට උදාහරණ දෙන්නම්. රූපවාහිනී ආයතනය පිළිබඳව විතරක් නෙමෙයි මම කතා කරන්නේ. දැන් අර ඔබතුමාලගේ පාර්ශවයෙන් කතා කරනකොට දැන් රාජපක්ෂ පළමුවත් රාජපක්ෂ දෙවනුවත් රාජපක්ෂ තෙවනුවත් රාජපක්ෂ කියන කාරණේ මතු කරා. හැබැයි අම්තනකෙදි මතු වෙලා තිබුණා දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් පිළිබඳව අදහසක් තියෙනවා. ඊට පස්සේ දිනේෂ් ගුණවර්ධන මහත්මයා කියන්නේ වෙනත් පාක්ෂික වෙනත් පාර්ශවයක කෙනෙක්. ඊට අමතරව ඩලසලහපිරුම මැතිතුමාවත් යෝජනා වෙන්න ඕන වගේ කතාවක් තිබුණා. එහෙම විකල්ප වලට ගිහින් තිබුණාද? නෑ, එහෙම විකල්ප වලට ගිහිල්ලා නෑ. අපි විශ්වාස කරනවා හොඳම අපේ පක්ෂෙන්. ඒ අපි ඡන්දයක් තිබ්බොත් එහෙම අපේ මන්ත්‍රීවරු සියලු දෙනාම ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ. ඉතින් ඒක නෙමෙයිද ප්‍රජාතන්ත්‍රවාදේ? රීදෙ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සහෝදරයා වුණාන් පස්සේ එතකොට කියනවා ගෝත්‍රවාදය කියලා. දැන් කුමාරවෙල්ගම්මගේ මහත්තයා කැමති මම මෙතන මේ තුන් දෙනෙක් මට දැක්කේ දෙන්නේ ඒ හින්දා මෙතුමාට ඉතින් මම කියන්නේ ඒක තමයි ප්‍රශ්නයක් තියෙනවා විතරක් මම තුමන අපි හිතුවා ඒක පස්සෙන් පැහැදිලි කුමාරවෙල්ගම්ම වගේ මහත්තුරුත් කැමතිද ගෝඨාභය අපි තීන්දුව කරගන්නම්කෝ. හරි අපි දැන් ඔබතුමාට තීන්දුව කරගන්නම්කෝ. දැන් මේකයි මේකයි ප්‍රශ්නේ. දැන් අපි දන්නා මේ ජනාධිපති වරන්නේ කොතනද දෙන්නේ කියලා මේ තුන් දෙනාම කතා කරපු විදියෙන් කොතනද අපව ඒ තිබිච්ච පෙරමුණටම තමා එන්නේ. හැබැයි කෙසේ වෙතත් මම මේ දැන් අපේ මේ කුණුකන්ද ගැන කියනවා. මේ කුණුකන්ද කඩාවැටෙන කවදද? අප්‍රේල් වල 2017. ඒකවල දෙයියනේ ඒකට මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමයි වැරදි. ඒකවල මේක ආණ්ඩුව බලයට පත් වුණේ. ඒකවල ජනවාරි 8 වෙනිදා 2015. අවුරුදු දෙකකට වඩා කාලයක් තිබුණා. ඒකවල මේ කුණුකන්ද කඩාවැටෙනවා කියලා මේ කට්ටිය දැනගෙන හිටියේ නැහැ. ඊයින් පස්සේ දැන් මහලොකුවට කියනවා මේ කුණුකන්ද අයින් කරලා මිනිස්සු මැරුණායින් පස්සේ මහලොකුවට කියනවා ඊයින් පස්සේ දැන් මෙතන පාකයක් හදලා තියෙනවා කියලා. ඉතින් දෙයියනේ මේක අවුරුදු දෙකක් මොකද්ද බම්බු ගෙව්වද? මිනිස්සු මැරෙනකම් බලාගෙන ඉඳි කුණාද?
ඒ වගේම අපි මං කියන්න දැන් මම දැක්කා කලමනාකරණයක් කරලා තිබුණා. දැන් මෙතුමා කිව්වනේ මේ හරි කරා කියලා. දැන් අර 1 down ඉන්නවලු, 2 down ඉන්නවලු, 2 down ඉන්නවලු, 3 down ඉන්නවලු. හොඳ කට් දැන් කොහොමද? දැන් මෙතුමාලා කියනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාලා පරාජය කරාලු. 2015 පරාජය කරා. අවුරුදු 20ක් විතර එක ආණ්ඩුවක් බලේ පත් වෙලා ඉන්නකොට එතකොට යම් කිසි විදිහකට මිනිස්සුන්ට වෙනසක් කරන්න ඕනේ කියලා ඒ විශ්වාසයක් ඇති වෙනවා. හැබැයි කොහොමද පරාජය කරේ? දැන් අපි තරුණයෙක්ගෙන් හැව්වොත් එහෙම දැන් කොහොමද කියලා දැන් ඒ තරුණයා අර චුවින්ගම් එකක් කාලා හරි ඊන් පස්සේ අර 110,000 ජොබ් දෙනවා කියලා ඒ ජොබ් එකට ගිහිල්ලා කොහොමද යන්නේ අර ෆෝක්ස් වගන් ෆැක්ටරි එකෙන් හදපු පුංචි කාර් එකක් නැගලා හරි ඊන් පස්සේ අර බ්‍රේස්ලට් එකකුත් දාලා හරි ඊන් පස්සේ මොකද්ද අර ෆ්‍රී වයිෆයි එකක් පාවිච්චි කරලා ඊට පස්සේ දැන් හවසට ගිහිල්ලා ජිම් කට්ලයක් දෙන ජිම් කට්ලෙන් ඇඟ හදාගෙන අර ෆ්‍රී වයිෆයි එකෙන් ඊපස් කෙල්ලෙක් එක්ක ඊපස් මොකක් හරි මල් කඩනකොට එහෙම කොහොමද සැප? හරි මෙන්න මෙව්වනේ පොරොන්දු වුනේ. මෙන්න මෙව්ව පොරොන්දු වෙලා තමයි මේ ආණ්ඩු බලයට පත් වුනේ. කොයි කාලෙද? හරි ඊපස් 2015 ওই වයිෆයි මේ වයිෆයි ඔතනම පොරොන්දු වෙලා ඉතින් කතා කිව්වේ නෑ. 2015 හරි ඒක පරද්ද වෙන ජනතාව. ඉතින් ඒවට දිනේ වෙන්නේ එහෙම අපි ගත්තොත් ඒවට දිනේ වෙන්නේ නෑ. මෙතුම අපි වරද්දගෙන කොට වරද්දගෙන කතා කරා. හරි ඔබතුමා ප්‍රකාශ කරනවා කලින් ඒක පරාජය කර ජනතාව. උත්තර දෙන්න බෑ මම ප්‍රශ්නයක් තියෙනවා මෙතුමා. යල් පීපු වනේ කියන්නේ. දැන් ඊන් පස්සේ දැන් අපේ කවුද වර්ණකොට සූර්ය ශ්‍රී චන්ද මන්ත්‍රීතුමා කියනවා අපේ කවුද පාර්ලි චම්පකෑමතුමාගේ අර මොකද ජීවත් වෙන්න පුළුවන් ලංකාවද්ද මොකද්ද මේක මමත් ඒක පොඩ්ඩක් දැනගන්නවා හරි එතුමා ඊපස්සේ කියනවා මේ ණය බරතාවය ගැන කියනවා දැන් එතුමා කියනවා එතුමා 0.1 ඊපස්සේ ගත්තලු යෙන් ණයක් එතකොට මේ රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී අර ණය වලට ගිහිල්ලා තිබෙනවා මොකද කමර්ෂල් ලෝන්ස් වලට ගිහිල්ලා තියෙනවා එහෙනම් තමයි මේක වුණේ කියලා එතුමා පැහැදිලි කරන්න හදනවා දැන් එතුමා මෙතනදී පැහැදිලි කරන්නේ නැත්තේ මොකද්ද ඒ යෙන් එකේ ඇප්‍රීසියේෂන් රේට් එක නැත්තම් ඒ එක්ස්චේන්ජ් රේට් එක දැන් යෙන් රේට් එක මම අපේ මේ නිශාන්ත මන්ත්‍රීතුමාගෙන් අහන්න කැමති අවුරුදු 40කට ඉස්සෙල්ලා මොකද්ද රුපියල් යෙන් රේට් එකයි තිබුණේ මේ සමහරලාට ඒක සාමාන්‍ය ප්‍රශ්නයක් නෙවෙයි මම එතුමා ඒකටම පිළිතුරු දෙන්නම් ඒ මේ ඒ යෙන් එක තිබුණේ රුපියල් 100කට යෙන් 1250ක් අපිට හම්බුණා හරි එතකොට දැන් අපිට රුපියල් 100කට යෙන් 60ක් හම්බුෙන්නේ බැරි වෙලාවකට ඔය යෙන් මේ විදිහටම යෙන් ඇප්‍රීසියේෂන් එකක් වුණොත් එහෙම එතකොට ඒක ගිනි පොලි ණයකට නෙවෙයිද ගත්තේ ඒක ට්‍රම්ප් කැමතිතුමා කියන්නේ නැහැ ඉතින් අනික ඒක ලැජ්ජයි අර ඊන් පස්සේ මොකද පෝට් සිටි එකේ ලොකු නිර්මාණ මේක දාගෙන ඊන් පස්සේ එතුමා කරා වගේ ලොකු ලොකු ටෝක් දානවා ඉතින් මං හිතන්නේ ඒ අඩුම ගානේ ඒ ගෝඨාභය මහත්තයාට සලස්මක් තිබුණේ නැත්නම් ඇයි මේ පෝට් සිටි එක ගැන එතුමා මේ කතා කරන්නේ ඉතින් අපි දන්නවා දැන් මේ කට්ටිය අවුරුදු 4ක් බැට් කරලා තිබෙනවා. දැන් ඒකට දැන් හෙළුරුමේ ඒකට මොකද්ද දැන් මේ ඇක්සා ගැන කියන්නේ? මොකද්ද දැන් මේ ඇක්සා උගුල්ලනේ අසං කරේ. ඇක්සා අපි සෝපා අසං කරලත් නැහැ. සෝපා ගැන තීරණයක් කරන්නේ නැහැ. අපි පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් බඳු අපි අවුරුදු 10 අසං කරේ කවුද? අපි අවුරුදු 10 එක කවුද අසං කරේ කියන්නේ? 2007 දී. ඔව් 2007 කවුද අසං කරේ? කවුද බලේ? ඉන්න ඉතින් කොහොමද? අපි විතර කාරණේ කියන්නේ. අගමැති කවුද එතකොට? හරි පිළිතුරු දෙන්න. එතකොට ඒක අවුරුදු 10කට ඇක්සා මේක සංසය ක්ලෝස් එකක් තිබුණා. ඔබතුමාට ඕනනම් මං ගාව මේක පොලිසිය මේ මේ මංගාවක් තියෙනවා මංගාවක් හරි එතකොට දැන් මේ ඇයි මේ මේ සරේ සන්සෙට් ක්ලෝස් එකක් දාන්නේ නැහැ ඒක ඉවරයක් නැතුව අසං කරේ ඔබතුමාලා ඒක සන්සෙට් ක්ලෝස් එකක් නැහැ ඔබතුමා නීතිඥයෙක් මෙතන බොරුවට දන්නේ නැහැ කියලා කතා කරන්න එපා දැන් මාසේ නීතිඥයෙක් නෙවෙයි හරි ඊයින් පස්සේ දැන් එතකොට ඒ තිබිච්ච ඒ ડોකියුමන්ට් එකයි මේකේ සම්පූර්ණයෙන්ම වෙනස් දැන් මේ හෙළුරු මේ ඒකද මේ කට්ටිය සෝෆා ගැන කතා කරන්නේ නැද්ද ඇක්ස ගැන කතා කරන්නේ නැද්ද ඒකද මිලේනියම් මේ කෝපරේෂන් ගැන කතා කරන්නේ නැද්ද හරි එතකොට චම්පි කැමතුමා ඒක කොහොම ඒ යට ගහනවා දැන් අනික් එක මම කියන්නේ මන් දන්නේ පත්තරලින් කිව්ව පාර්ලි චම්ප කැමතුමා මේ දැන් මහරගම එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක කියලා ඒක අපිට අදාළ දෙයක් නෙවෙයි නම් කොහොමද එතුමා විනින් පක්ෂ කියන එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක කෙනෙක් වෙන්නේ ඉතින් මම කියන්නේ ඒ අපිට අදාළ දෙයක් නෙවෙයි මෙතුමන්ලා කැමති අපේක්ෂකේ තෝරගන්නේ අපිත් කැමති අපේක්ෂකේ තෝරගන්නවා අපි අපි තෝරගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලයට පත් වෙච්ච පොහොට්ටුවේ සංවිධායකයන් දෙන්නේ කොහේ තමුනාද දැන් අලුන්ගේව ගැන කතා කරන්නේ ඉස්සලා තවමත්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මතක තියාගන්න. කරන්න එපා මං. ඉතින් ඔබතුමා කියන දුරුවට දැන් මෙතුමාගේ තර්කය මොකද්ද? දැන් මෙතුමාගේ ඉස්සරහ කතා කරන රීවා 2000 මොකද 19 වෙනි සංශෝධනයේ මොකද රාජපක්ෂ පවුල විනාශ කරා නම් 18 වෙනි සංශෝධනයෙන් මොකද ඒක ශක්තිමත් කරා කියලා. එතකොට අපි කියමු 10 වෙනි සංශෝධනය කියලා. එතකොට 10 වෙනි සංශෝධනයට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ එකක්ද 9 වෙනි සංශෝධනයේ තියෙන්නේ. ඉතින් ඒකද මෙතුමාගේ තර්කය? හරි ඉතින් මම ඕවා ගැන කතා කරලා තේරුමක් නැහැ. අද රටේ මිනිස්සු දන්නවා. හරි දැන් අපි කියමු ජනතා විමුක්ති පෙරමුණේ. දැන් අද විශාල ප්‍රමාණයක් අද ශිෂ්‍යයන් පාරට බැස්සා. දැන් මෙතුමාගේ මොකද්ද මේ තියෙන මේ විරකියා ප්‍රශ්නෙට නැත්තම් අපේ ඒ ශිෂ්‍යයන්ගේ උපාධිධාරීන් ශිෂ්‍යයන්ට දෙන විසඳුම මොකද්ද? දැන් මේව ගැන මේ කට්ටිය කතා කරන්නේ නැහැ. අර පටන් ගත්ත වෙලාවේ ඉඳන් රාජපක්ෂලාට බලන එක තමයි කරන්නේ. ඒක විතර දැන් ඉස්සල්ලා මේ කට්ටිය මොකද කියලා අපිට චෝදනා තුනක් ගෙනාවා. එකක් තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධයි කියලා. දැන් මේ කට්ටිය ඡන්දේ තියන්නේ නැති නිසා ඊපස්සේ දැන් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධ කතාව කියන්න බෑ. අනික එක කිව්වා දැන් ඒ අපි හොරු කියලා කිව්වා. ඊපස්සේ මේ කට්ටිය බැඳුම් කරයි අරවයි මෙව්වයි ඔක්කොම කරපුවාන් පස්සේ දැන් බැඳුම් ඊපස්සේ මේ කට්ටිය හොරු කරන්න හොල්ගෙන කියන්න බෑ. උදුමල ආණ්ඩු වෙන්නකොට බැඳුම් කරගෙන මොකද තිබිච්ච විවේචනේ? ඒක කියලා නෑ. ඊපස්සේ දැන් මොකද්ද කියන්නේ පෞල්වාදය. එතකොට දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා ආවොත් එතකොට පෞල්වාදය නෙවෙයිද? එතකොට මේ තාත්තගේ දේශපාලනය කරන්නද මේ සජිත් ප්‍රේමදාස මහත්තයා එන්නේ? එතකොට සුදු ඈන් වල නිර්මාණතුවරයා එතකොට කවුද? දැන් ඔබතුමා මම දන්නවා අපේ විජේපාල අයියා අපෙත් එක තමයි හිටියේ ඉස්සර. එතුමා මට වඩා හොඳට දන්නවා මේ ප්‍රේමදාස මහත්තයාගේ ඒ කෙරුම කොහොමද කියලා. ඒ කාලේ ඒ මරපු ඇටේ විජේපාල අයියා හොඳට අපේ පැත්ත හිටපු ඉඳ හොඳට දන්නවා. එතුමා ඉන්පස්සේ ඒ වඩ පිළිතුරු දෙවි මරුවේ නෑ. ඔව් 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 එහෙම චෝදනා මරුවේ නෑ. ඔව් ඒ ජනතා විමුක්ති මෙතුමාගෙන් අහන්නක මරුවේ නැද්ද නැද්ද කියලා. හරි දැන් ඒව ඔක්කොම අමතක වෙලා දැන් මොකද කරන්නේ? මහින්ද රාජපක්ෂ එකක් මහින්ද රාජපක්ෂ දෙකක් මහින්ද රටේ ජනතාව අද තේරුම් අරගෙන තිබෙන්නේ රටට අවශ්‍ය නායකයෙක් කොයි වෙලේද කියලා. බලන්න කර මලින් ක්‍රිකට් මැච් එකකට ගියන් පස්සේ හරි ඒ මහින්ද මහත්තයාට තිබුණේ ප්‍රචාරය කොහොමද කියලා. අද කොළඹ කියන්නේ අපි පැරදි ශාසනයක්. කොළඹ එතන ගිහිල්ලා මේ ශ්‍රී ලංකා පොජන පෙරමුණේ කට්ටිය විතරක් නෙවෙයි ගියේ. හරි ඒ සමස්ත ක්‍රිකට් ලෝලීන්. ඒ කට්ටිය මහින්ද එතකොට ජනාධිපතිතුමා ඉන්නකොට පඹයා කියලා බලනවා. එතකොට දැන් අගමැතිතුමා කියන ගල් ගහයි. හැබැයි කෙසේ වෙතත් මම කියන්නේ මේ තාත්තගේ දේශපාලනය කරන කට්ටිය අපිට ආශ්‍රය නැහැ. අපි තාත්තගේ දේශපාලනය කරලා අපිට හොඳ අත්දැකීම් තියෙනවා. ඔය මාරයවල් වෙන්නේ ඉස්සෙල්ලා ආරයවල් වෙන කට්ටියත් අපිට අවශ්‍ය නැහැ. ඉතින් ඒ හින්දා මං හිතන්නේ රටට මොකක් හරි සැලැස්මක් තියෙන පුද්ගලෙක් තමයි අවශ්‍ය. 11 වෙනිදා මේ යම් විදිහකින් මහින්ද රාජපක්ෂ මහත්මයා, ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රකාශපත් නොකළොත් ඔබතුමන්ලගේ විකල්පයක් තියෙනවද? නැ අපිට අපි විශාල විශ්වාසයක් තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ සියලුම මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතාවය ඒ ගරු කිරීමක් කරනවා කියන්නේ නම් පහක් යෝජනා කරලා තිබෙනවා. දැන් මෙතුමා කියපු දිනේෂ් ගුණවර්ධන ඇමතුමාගේ නමත් එක තියෙනවා. නම පහ අපි නෙවෙයි යෝජනා කරේ. ඒ නම් පහ යෝජනා කරේ වාසු ඇමතුමාගේ පක්ෂේ. ඒකට සමහර වෙලාවට අනික් පක්ෂ තවත් කට්ටියගේ නම් යෝජනා කරන්න පුළුවන්. දැන් සමහර වෙලාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ බැරි වෙලාවක සම්දානයක් ගත වුණොත් එimhe ඒ කට්ටිය මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ නම යෝජනා කරන්න පුළුවන්. හැබැයි මෙතන ප්‍රායෝගික වෙන්න ඕනේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නම යෝජනා කරා කියලා ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඒ බෞතර ඡන්ද ප්‍රමාණයක් අරගෙන ඒ කට්ටියට ඒ කට්ටිය ගිහිල්ලා උනන්දු වෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට වැඩ කරන්නේ නැත්නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති කරන්න බෑ. ඉතින් මෙතනදී ඒ ජනතාව මම හිතන්නේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දැන් බෞතරයක් മന്ത്രിවරු කීප දෙනෙක් හැරෙන්න අපිත් එක්ක ඉන්නවා. ඒකට ඒ ඉන්න අනික් කතා කරන දුමින්දසනායක හිටපු ඇමතුමා ඒ කට්ටිය සමහර වෙලාවට මේ කට්ටියත් එක්ක එක්කව වේවි. හරි ඉතින් මම හිතන්නේ අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන ඒ වගේම රටට දැක්මක් තිබෙන ඒ නායකයෙක් ඒ වගේම ඒ මොකක් හරි ඒ දැක්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් එක්කෙනෙක්. දැන් මේ කට්ටිය කියනවා මේ ගෙවල් කැඩුවා කියලා. හරි දැන් එතකොට දැන් අපි කියමුකෝ මේ හැම සමහර වෙලාවට ඒ සංවර්ධන කරනකොට ඒ වගේ දේවල් වෙනවා. දැන් එතකොට ඔය ලී කොන් යූ සිංගප්පූරුවේ කොහොමද දිනු කරේ කියලා මෙතුමා ඉන්පස්සේ ප්‍රශ්න අහනවා. හරි ඉන්පස්සේ දැන් එතුමා මම හිතන්නේ දකින්න ඇති අර YouTube එකේ තියෙන එක කොහොමද අර සිංගප්පූරුවේ ඇලයින් ස්ට්‍රයික් එක තියෙනකොට එතුමා කතා කරන්නේ කොහොමද කියලා. එතකොට කොහොමද කොරියාව දිනු කරේ කියලා අහනවා. ඉන්පස්සේ අනිත් පැත්තෙන් අහනවා ගෙවල් කැඩුවේ කොහොමද කියලා. අවසන් කරා. බොමුසුතී තාරක බාලසූරිය මන්තුමනි, විජේපාල හෙට්ටිආරච්චි මන්තුමනි, දැන් විවිධ කතා බොහොමයක් ඔබතුමාලා පැත්‍රය කියවුණා. ඒ අතුරින් අපි දැක්කා හරින් ප්‍රනාන්දු ඇමතුමා කියපු කතාව තමයි සජිත් නැත්තම් අපිත් නැහැ කියන කතාව කියවුණා. ඒ වගේම තමයි එක පැත්තකින් සුජීව සේන්සිං ඇමතුමා කියපු කතාව තමයි මරාගෙන මරන බෝම්බයක් අරගෙන ඇවිත් මම පුපුර ගන්න තැනටපත් වෙනවා කියලා.
ඇත්තරම් පක්ෂය තුල මොකක්ද මේ ඔබතුමා බෙදීමක් නැහැ කිව්වට මේ වගේ කතාවක් එනවනේ මම චාමර එක එක්කෙනාගේ ප්‍රකාශ ගැන අර්ථකථනය කරන්න ඒක විග්‍රහ කරන්න ලෑස්ති නැහැ එක එක්කෙනා කටට එන එක කියනවා ඌට වඩා තව අයත් කියලා තිබුණානේ ඒ දේවල් පක්ෂේ එක්සත් ජාතික පක්ෂය යන්නේ නැහැ දැන් මෙතුමා කියනවා පස් දිනෙකගේ නම් තිනවලු ඒ පස් දිනාගෙන් කවුරු හරි ඉදිරිපත් වෙනවලු හැබැයි එහෙම කියද්දි මෙතුමා කියන්නේ නෑ නෑ බාසු මෙතුමා කිව්වයි කියලා දැන් එහෙම තියෙද්දි එහෙම එකඟතාවයක් වෙන්න අවස්ථාව තියෙද්දි අද මෙතුමා කියන්නේ ගෝඨාභය ගැන. එතනින්ම පේනවනේ මේ මේ කඩලා රාජපක්ෂ පවුලම කෙනෙක්ව දාන්න ඕනේ කියන මතවාදය තියෙනනේ. මම අර වාසුදේවත් හොඳයිනේ එහෙනම්. දිනේෂ් ගුණවර්ධන හොඳෝ ඉන්න විමල් වීරවංශ කටකැඩෙනම් කෑව එයත් හොඳයිනේ ජනාධිපති අපේක්ෂකයට. මොකෝ ඒ කට්ටියගේ නමක් කියවෙන්නේ නැත්තේ. ඒක අපේ ඇයි රාජපක්ෂවරුන්ගේ. ඒක නිසා තමයි තමුන්නාන්සලනේ කියන්නේ. අපි තියෙන දේ අපි කියන්නේ විවිධ විවිධ පරපුරක් නැති විවිධ කණ්ඩායම් අපි කියන්නේ. අපි ලව ලක්ෂණ කියලා දා ගන්න. එකක් මතක තියාගන්න මෙතුමල්ලා අද කතා කරනවා දැක්මක් ගැන. මට කියන්න බලන්න ගෝඨාභය රාජපක්ෂගේ තියෙන ආර්ථික දැක්ම මොකද්ද කියලා. මට කියන්න ජාතික වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මොනවද කරලා තියෙන්නේ කියලා. මේ රටේ යුද්ධය අවසන් කරයි කියලා ඒක වෙලාව aran කියන තමුන්නාන්සේ කාලේ. යුද්ධය අවසන් කරයි කියලා මේ ගෝඨාභයයි මහින්දයි තමයි මේක ඇති කරලා තියෙන්නේ කියලා. මහින්ද රාජපක්ෂ මැතුමයි. හැබැයි මතක තියාගන්න මේක අර ලිස්සන ගහ වගේ වැඩක් උනේ. ලික්ෂණ ගහකට යනකොට ඔක්කොම ටික එකතු වෙලා ඉවරලා ගයි ග්‍රීස් කහගල ගාගෙන ගාගෙන ගිහිල්ලා අන්තිමට එක එකාගේ කරෝඩින් ගිහිල්ලා ගන්නවා අන්තිම එකේ කොඩිය. හැබැයි කොඩිය ගත්තත් ඒ කොඩිය ගනුපු අය ඔක්කොටම දෙනවා බෙදලා. දැන් මෙතුමල්ල එහෙම නෙමෙයි. මේ සේරම අර හිටපු මේකේ හිටපු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමත් නිකන් හිටියේ නෑනේ. එතුමත් වඩමරච්චි සටන කරලා ඉවරලා ලලිත් ඇතුළත් මුදලි ගිහිල්ලා වඩමරච්චි සටන ජයග්‍රහණය කරවල දුන්නා. එතකොට ඊට පස්සේ ප්‍රේමදාස මැතිතුමත් විශාල වැඩපිළිවෙලක් කරා අවියවුද ගෙන්නලා නොඑක් දේවල් කරා විජේතුංග මැතිතුමත් කරා ඒ විතරම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිතුම තමුන්නාන්සේලා ගොයින ලහන් රත්ත්තිලා යෝයි අනුරුද්ධ රත්ත්ත් මැතිතුමා ගෙනිහිල්ලිවල එදා යාපනයේ කොඩිය දැම්මා එතකොට ඒව ජයග්‍රහණ නෙමේද වඩමරච්චි සටන ලලිත් ඇතුළත් මුදලි මහත්ය කරන්න යනකොට යම් යම් දේවල් බාහිර බලපෑම් නිසා ඇති වෙලා තිනවා ඒ වගේ ගිහිල්ලා අවසානයේ මේ සියලු කළා දැන් බලන්න 2001 ඍණ ආර්ථිකයක් තිබිච්ච රටක් ධනාර්ථිකයක් කළා අවශ්‍ය සියලු අවියාවු දේව ගෙනල්ලිවලා ඒක් විතරක් නෙමෙයි අපි දන්නවා අවබෝධතා ගිවිසුමක් නැත්තම් අර විශේෂයෙන්ම ඒ ගිවිසුමක් අත්සන් කළ ඒකෙන් ඇතිවෙච්ච තත්ත්වය දන්නවා ඒ නිසා තමයි කරුණා අම්මාල පිල්ල යන කැඩුනේ ඒ නිසා තමයි ඔත්තු සේවයේ ශක්තිමත් උනේ තමුන්නාන්සලා හිතන්න එපා මේ නිකන් ආපු දෙයක් කියලා වෙලාවට දෛවෝපගතව මේකේ අවස්ථාව ඒතර සරත් මොන්සේක නිකන් හිටියේ සරත් පොන්සේක බාධා කරන්න එපා ප්‍රශ්න නෙමෙයි ප්‍රශ්නයක් අහන්න මොකද ප්‍රශ්නේ දැන් ඔබතුමා දන්නවද රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ අර කොහෙද නෝවේ හිටපු ෆොරින් මිනිස්ටර් එකෙන් කියනවා එරික් සෝල්හයිම් මහත්තයා කියනවා ඒ අර අවුරුදු 10කට ඉන්ට්‍රිම් සලස්මක් මේ කට්ටිය තිබුණා දෙන්න ඒක ඇත්තද නැද්ද ඔව් අනේ ඕන එකක් කියන්නේ බෙදන්න තිබු දෙන්න තිබුණයි කියලා කියන්නේ කොච්චර බෙදලා තියෙනවා 13 සංශෝධනය ගේනකොට රටේ ජනතාව හිතුවෙම ඔක්කොම එක එකට එකතු වෙලා මමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියේ. අපි කිව්වෙත් බෙදනවයි කියලානේ මොකද්ද බෙදිච්ච රට? 13 වෙනි සංශෝධනයේ බෙදුණ අන්තිමක ඒක ඔලුඩ තියාගෙන JVP එකක් ගියා ශ්‍රී ලංකා එකත් ඔක්කොම ගියා. අදත් පළාත් සභාව ගැන කතා කරනවා. එයා ජයවර්ධන මහත්තයාගේ බහුදූපූත විවස්ථාවක් ගැන කතා කරේ මෙයාලා. ඡන්දෙට ඉල්ලුවෙත් නැහැ. එක කට්ටියක් කිව්වා ඡන්දෙ ඉල්ලන්න කිව්වොත් අත් කපුවා බෙල්ල කැපුවා එහෙමත් වුණා. ඊට පස්සේ අනිත් අය කරා මේවට එකතු වුණා JVP එකත් එක්ක. කියන්න එපා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒක නිසා මතක තියන්න ඒව කරා අවසානයේ මොකද්ද බෙදිලා තියෙන්නේ රට බෙදිලා තියෙන්නේ මොකද්ද මට කියන්න කොහෙද කියලා එහෙම බෙදුනේ නැ මේ බොරු බිල්ල මවන්නේ ඉතින් ඒක නිසා කියනොත් දෙන්න තිබුණලු එක එක මිනිහ ගැන අද කිත ස්වීඩන් කාර්යෝයි නෝර්වේ කාර්යෝ ගැන අද කතා කරනවා ඒ කාලේ විමල් වීරවංශල මොනවද ඒ ගැන කතා කරේ නිසා මෙතුමල්ල හිතනවා මෙතුමල්ලගේ දැක්ම තමයි ඔක්කොම ඒ නිසානේ අවසානයේ වෙනකොට 2014 වෙනකොට 2015 වෙනකොට මොකද්ද රටේ තිබුණ තත්ත්වය? ජාත්‍යන්තරයේ ඔක්කොම බිඳුවට බැස්සා. GSP Plus නැති වුණා, මත්ස්‍ය තහනම ඇති වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා කිය කී ගියා වැරදිලාවත් මම මේ වුණොත් විදුලි පුටුවේ තියනයි. තිබ්බද විදුලි පුටුවේ? තිබ්බද විදුලි පුටුවේ? අපි එහෙම දුන්නාද? අපි එහෙම ගිවිසුම් අත්සන් කරාද? දැන් එක එක කාලයකට ඉන්නෝ බුද්ධයන්සි ඉවරයි කියනෝ, ඒ වගේ නොඑක් දේවල් කළා. රටේ මිනිස්සුන්ගේ මොලේ හොදනෝ තමුන්නාන්සලා ඉතාමත්ම වල්පල් දාලා. රට කාර්තියක් ගෙනියන්න හම්බ වෙන්නේ නැහැ.
මතක තියාන ආර්ථිකය ගැන කතා කරනකොට ආර්ථිකය ගැන කතා කරන තමුණාංශලේ දායක තමුණාංශලේ තාත්තලා ඔක්කොම දායක වෙලා හිටියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජේ ආර්ථිකය ආර්ථිකය ඍණාර්ථිකයක් වෙනකොට නිකන් ඉන්න බෑ මහින්ද රාජපක්ෂත් හවුල්ලේකට මහින්ද රාජපක්ෂත් හවුල් ඒ නිසා මෙහෙම කරපුවා අද මම බාද කරන්නේ මගේ අහල උත්තර දෙන්න මුතුමාට එහෙම කරේ දැන් බලන්න කාමර දැන් බලන්න මේකට උත්තරයක් දෙන්නකෝ දැන් තමුණාංශලා ජාති හිසයිසි බෞද්ධාගමික මා හැඟීම් තිබෙන 73%ක් බෞද්ධ ජනතාවගේ ඡන්දෙ ගන්න ඉන්න අය. බලන්න ගහපු ගිවිසුම ඉන්නේ කවුද කියලා. කවුද කරුණා විනය මූර්ති මුරලිදරන් කියන්නේ කවුද? මට කියන්න. දලදා මාලිගා ඓතිහාසික මේ සිංහල බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩ වෙච්ච ඓතිහාසික සෙන්කඩගල පුරවරයට ඇවිල්ලා ඒ දලදා මාලිගාවට බෝම්බු ගහපු උඩගෙනිර පළාතේ හිටපු නායකයා ශ්‍රී මහ බෝධිය ළඟ ඇවිල්ලා අර උපාසක උපාසිකාවන් කපල කොටලා බෝම්බ ගහලා මරද්දි ඒව කරපු නායකත්වයේ දීපු කරුණා අම්මා ඒ විතරක් නෙමේ විශේෂයෙන්ම අපි දන්න අරන්තලාවේ භික්ෂු ඝාතනය කරපු හැටි අදත් දන්නවා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන තව එකක් මම දන්නවා තවත් බුදු පිළිමයක් කුඩු කරපු හැටි ඒ කියන්නේ බුදු පිළිමේ තිබිච්ච පොඩ්ඩක් ඉන්න කතා කරන්න ආයුද කතන්දර කියන්නේ ප්‍රේමදාස මහත්තයා සල්ලි දීපුවා පරිසහන්නේ පා සල්ලි දීපුවා මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ නිසා ඒ වගේ දේවල් කරලා අද ලැජ්ජ නැතුව මේ අය ඔබට අමාරුයි තොප් ඔබට ඉතේ අමාරුයි තොප්පිගල නරත මුල්ලේ හොඳ හගන්න මන්ත්‍රීතුමා තොප්පිගල නරත මුල්ලේ අඩි 48ක් සැතපෙන බුදු පිළිමේ කුඩු කරා කවුද කරුණා අම්මා කුඩු කල්ලි වල්ලා එතන සම්පූර්ණයෙන් තිබිච්ච සියලු දේවල් කුඩු කළා. එහෙම කරපු මිනිහා ගෙනැල්ලා අර පුදපි ගමන් කාපි යකා කිව්වාගේ මේක අර කෙහෙත නැකතකට හරියට අස්සම් කරා මුලින්ම ලැජ්ජ නැතුව දාගත්ත බෞද්ධ හැඟීම් තියෙන බෞද්ධ ආපාෂයේ රටට දෙන බෞද්ධින්ගේ ඡන්දෙ 73%ක් ගන්න ඉන්න අය කරුණා අම්මන් දාගත්ත මේ ගිවිසුමේ. ලැජ්ජ නැ දනිත් එක අර හේම කුමාර මහත්තයා. හේම කුමාර මහත්තයාගේ තමන්ගේ පුතාගේ ඡන්දෙවත් නැහැ. මගේ මිත්‍රයෙක් අපේ බොහොම ගරු කරන කෙනෙක්. හැබැයි හේම කුමාර මහත්තයර පෞලි ඡන්ද දෙනවා නෝණගේ ඡන්ද දෙනවා නා ඒ දියණියගේ ඡන්ද දෙනවා ඒ දෙන්නේ කොල්ලට තාරකට එයා අපේ එක්සත් ජාතික පක්ෂයේ හබරාදු ආසනයේ සංවිධායක තමුණාංශලා ආරම්භ තියෙන මේ වගේ අයනේ අඩු ගානේ පෞලි ඡන්ද දෙන මිනිහෙක්ගේ පෞලි ඡන්දයක්වත් එකතු කරගන්න පුළුවන් කෙනෙක් මේකට ගත්තා නම් හරි මේක පුළුවන් ඩිමෝ බට් එකකට දැම්මොත් ওই කණ්ඩායම ඩිමෝ බට් එක වැඩි ඕනේ නැහැ ඉස්සර තමයි අපි කියන්නේ ඩිමෝ බට් ඩිමෝ චාමර අපිට මේ ආණ්ඩුකාරකම දුන්නේ ඩිමේ බට් එකට දාලා නිපුණාරච්චි මන්ත්‍රීතුමා ওই කණ්ඩායම ඔක්කොම දාගෙන යන්න පුළුවන් තවත් ඉතුරු වෙනවා තවත් ගන්න පුළුවන් ඒකේ ඕනනම් පොලට බඩු ගෙන යන මේ මිනිස්සු ටිකක් දාගෙන යන්න පුළුවන් ඕනනම් අන්න එහෙම ලැජ්ජ නැති වැඩ කරන්න බුදුදහම ගැන කතා කරන්න ලේපිප ජාතිවාදී අවුලවල බුදුදහම ගැන කතා කළා පන්සල් වලට ගිහිල්ලා වොයිස් කට් එක දෙන්නේ මොනවයි පන්සලේ මල්වට්ටි ගිහිල්ලා බැඳුම් පිදුම් කරලා දෙනවා එළියට බහිනකොට කියන්නේ ආණ්ඩුව පෙරලනේ නේ වෛරී දේවල් එහෙම කතා කරන රටේ නායකයෝ බිරිකාරක් පුළුවන්ද හදන්න ඒ නිසා මම ඊටමත් පැහැදිලිව කියනවා මෙවැනි දේවල් රටේ ජනතාව දන්න ඕන රටේ ජනතාව දන්නේ නැහැ ඉන්නකොට කරපුව දන්නේ නැහැ මේ රට කතා කරන්න එපා අද කතා කරන ගෝඨාභයල ගැන අර මොකද්ද ලසන්ත වික්‍රමතුංගලට වෙච්ච දේ කවුද මොකද්ද තණ්ඩේලිද කතුරුවර යටිය මොකද්ද මික් ගනුදෙනුව ගැන දාපු තොරතුරු නිසා එතුමා මරන ඒකට පස්ස තියෙනවා නාරත් පොන්සේක තියා කවුරු කරත් වැරදි නාරත් පොන්සේක වැරදි එයත් අධිකරණයට ගන්න පුළුවන් විජේපරමන්ත මෙහෙම ගැටලුවක් තියෙනවා 2015 ජනවාරි අට මිනිස්සු ඡන්දේ දුන්නේ ඔබතුමන්ලා ওই දේවල් විසඳලා දෙයි විසඳන්න තමයි නමුත් වෙනතුරු මම කියනවා චාමර ඇත්ත වශයෙන් මේක විසඳන්න අපි කරේ අපි මුල් කාලය තුල සම්පූර්ණ මේ ඒ ගෞරවය අපි දෙන්න ඕන අපි කොමිෂන් සභාව හැදුවා තොරතුරු දැනගැනීමේ පනත හැදුවා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරා මාධ්‍ය නිදහස දුන්නා ඔබට ওই විදිහට කතා කරන්න ආණ්ඩුවට එරෙහිව ඕන දෙයක් කියන්න තනියෙන් අද වාහනේ එලවගෙන යන්න පුළුවන් අපිට මෙතන ආණ්ඩුව විවේචනය කළ ඕන කෙනෙකුට එහෙම දුන්නා හැබැයි ඒ අවස්ථාව නැතුනේ මොකද ඒ අවස්ථාව නැති කරේ කවුද තමුණාන්සල කිව්වා පළාත් පාලන ඡන්දේ කල් දැම්මේ කවුද කියලා පළාත් පාලන ඡන්දේ හරිද කවුද කල් දැම්මේ අපිටද අපි එක්සත් ජාතික පක්ෂය හැටියට අපිට මේ සාකා සංවිධාන හදන්න
වෙන වෙන දේවල් වලට අපේක්ෂකව තෝරන්න කාලයක් අවශ්‍ය නැහැ. අපි හොඳට ශක්තිමත් වෙලා හොඳ පීක් එකේ හිටපු වෙලාව. අපි දැක්කා ගියා චන්දදී. හැබැයි හොඳ පොඩ්ඩක් ඉන්නකෝ අහගන්නකෝ. පීක් එකේ අපි කියන්නේ 2005. පීක් එකේ නියමද? පීක් එකේ හිටියා. එන එන සැරේද තවත් පෙරේ පීක් එක. අපි බලා ගන්න එන සැරේව තමුන්නාන්සේට අංජනම් බලන්න පුළුවන් නේද? හොඳ සැරේ දැක්කනේ පීක් එකේ. හොඳ පීක් එකේ හිටියා. හැබැයි ඉතින් කතා කරන් දෙන්න මන්දබාදනකර පීක් කතා කරන්න දෙන්නකෝ කරුණා කරලා. ඉතින් ඔබතුමාට ගෞරව කරන හොඳ මිත්‍රයෙක්. හරි කියන්නේ කියන්නේ මේ මවත් වගේ බොහොම මිත්‍රා යාළුවා තුමා අපි දකුණේ. ඉතින් ඒ කතා කරන්න දෙන්න මට. එතකොට කියයි අම්මත් කියයි ගෙදර ගියාට පස්සේ දොස් කියයි. මොකද මගේ කතාවට බාධා කරා කියලා. ඒක නිසා අම්මගේ ගතිගුණ තියෙන කෙනෙක් හැටියට මම හිතනවා. ඒ නිසා මෙහෙමයි. එහෙම කරා. අපි නෙමෙයි පළාත් පාලන චන්දිදී අපිට කල් දාන්න ඕන කමක් නැහැ. මොකද ආණ්ඩුවක් ඇවිල්ලිවල බලයක් තියදී දින 100 පළාත් පාලන චන්දේ තියන්න කියලා අපි ගරු අගමැතිතුමාට අපි ඉතාමත් පැහැදිලිව කිව්වා. හැබැයි මේක කල් දැම්මේ කවුද කියලා රටේ මිනිස්සු දන්නවා. මොන පක්ෂ ශක්තිමත් කරන්නද මොනව දියුණු කරන්නද මොකද්ද ඇත්ත කියලා. එහෙම කරා. අවසානේ මොකද්ද උනේ? දැන් අපි මේ ගමනේ යනවා. අවසානේ මොකද්ද උනේ? ඔක්තෝබර් 26 වෙනිදා මොකද්ද උනේ? ඔක්තෝබර් 26 වෙනිදා මොකද්ද උනේ? හඳපානේ ව්‍යවස්ථාව කඩලා හඳපානේ අගමැතිකම් දීලා ඇමති කංකල් කවුද කරේ? කවුද කරේ? ලැජ්ජ නැතුව ඒවයි වාඩි වෙන එකයි. කඩන්න ආවම කඩපු අර මේක දීපු මිනිහත් එක්කලු කඩන්න ආවම ඒකට ගියම කොටද? කවුද කැඩුවේ? මේ පෙරේත කමට මල පෙරේත කමට මේ පිපාසාවෙන් මේ කොහොම හරි බලය ගන්න හිටියේ. නැත්තම් ලැජ්ජ නැද්ද මේ වගේ තත්තුට්ටු දෙකේ වැඩ කළා ඡන්දයක් නැතුව 113ක් නැතුව ගිහිල්ලා පාර්ලිමේන්තුවේ මේ මන්ත්‍රීවරු කීප දෙනෙක් එක්ක ගිහිල්ලා වාඩි වෙන. ඒ විතරන්නේ අවසාන වශයෙන් මට එකක් කියන්න ඕන. දැන් මෙයාලා කියනෝනේ පළාත් පාලන ඡන්ද තියන්න තිබුණනේ මේ මාසයක් විතර තිබුණනේ බලේ. කෙලිම විසුරන් තිබුණනේ පළාත් සභාවේ. මාසිකෙන් පළාත් පාලන ඡන්ද තියන්න බෑනේ. අනේ මොන මොකද කරන්න බැරි? කොහොමද තියන්නේ? ඔහොම කියන මෙයා. අවුරුදු 4 මාසයක් තියලා තියන්න බැරි. කොහොමද අපි මාසෙකට කරන්නේ? ඕන හැටි පුළුවා හෙට තව මාසයකින් කල් දීලා පුළුවන් පරිපා මේ මැතිවරණ කොමසාරට ඡන්දයක් තියන්න. තමුන්නාන්සලා කරනකොට ඒක කරන්නේ නැහැ. එතෙන්දී බය වුණා තක්කඩි විදියට ආණ්ඩු හදලිවල පුළුවන් නේද? ඒකට යන්න රටේ ජනතාවට. හොඳයි. ඒක මතක තියාගන්න. ඒ තක්කඩිකම් රටේ ජනතාව ඊළඟ ඡන්දෙදි කෙනවා. ව්‍යවස්ථා කඩපුවයි දෙගොල්ලොන්ටම මතක තියාගන්න. ওই කරපු මිනිස්සුන්ටයි ඒව බාර ගන්න මිනිස්සුන්ටයි ඔක්කොටම ජනතාව ලෑස්ති. ඔයගෙ තක්කඩිකම් කරන්න මේ රටේ ඉඩ දෙන්න බෑ. හොඳයි. අවස්ථාව කර. ඕනනම් ඡන්දෙකින් පරද්දන්න. හොඳයි. අපි ලෑස්ති. නියතමානී වේක බාරගෙන අපි ගෙදර යනවා. හැබැයි තක්කඩිකල්වල හොරට මේ වගේ දේවල් කළා අපි ආණ්ඩුව ව්‍යවස්ථාව කඩලා කරන්න අපිට දෙන්නේ නැහැ තමයි. මෙවර ජනාධිපතිවරණයේ අවසාන වශයෙන් ඔබතුමා සහතිකයක් දුන්නොත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක්ද නැත්නම් යලිත් පොදු අපේක්ෂකයෙක්ද? එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකෙක් වෙනවා. ඒයා පොදු අපේක්ෂකයෙක් වෙයි සියලු දෙනාගේ සහයෝගය. ඒක ඉතාමත් පැහැදිලිව කියනවා. පාර්ශව කරුවෙකුගෙන දැන් අපි අර ගිනිපෙල්ලෙන් බට කෑපු මිනිහට අර කණමැදිරියත් එලි කලමැදිරියටත් බය වගේ අපි ආයි නිකන් ආනයනේ ඒ වගේ දේවල් නැහැ. හැබැයි පාටිල චන්ද්‍රපාපි කැමතුමා එක්සත් ජාතික පක්ෂයේ ඉන්නෝනේ. මොකද ප්‍රශ්නේ තියෙන්නේ? මොකද සන්දානේ කියන්නේ? තමුන්නාන්සලා වගේ තමයි දැන් තමුන්නාන්සට කියන්නේ තමුන්නාන්ස කිව්වා තමුන්නාන්සේ පාටිල චන්ද්‍රපාපි කොහොමද සංවිධායක වෙන්නේ කියලා. ලැජ්ජ නැතුව තමන්ගේ සංවිධායකව සේරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුවේ ගිහිල්ලා සමාජිකත්වයේ ගත්තා. ජාතික පක්ෂ මේ පොහොට්ටුවේ ගිහිල්ලා සමාජිකත්වයේ මේ පක්ෂ නේද? ඒක චන්ද්‍රපාපි කැමතුමා තියෙන එක ඒ වගේ. පාටිල චන්ද්‍රපාපි කැමතුමා එක්සත් ජාතික පක්ෂයේ ද නැත්නම් හෙළුරුමේද ඒක අපි බලා ගන්න පෙරමුණේ කියලා දෙන්න අපි පෙරමුණ කියන එකත් ජාතික පෙරමුණේ අපේක්ෂකයෙක් තමයි දාන්නේ ඉම්පෝ කරන්න නැහැ කියපු ඉඳන් මං හැව්වේ පෙරමුණෙන් ඉම්පෝ කරන්න නැල්ලු දැන් එහෙම කිව්වේ නෑ නේද ඔතන දැන් කිව්වේ බොරු කියන්න එපා අපි අපි හොඳයි අපි ඒක බලා ගන්න දෙවෙනි වටේ හමාර කරගන්න ජාතික පෙරමුණේ එතකොට ඉන්නෝනේ චම්පියන් ඔතුමා හොඳයි 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 එහෙමනේ කියමුද හොඳයි දෙවෙනි වටේ අපි මේ ආකාරයෙන් හමාර කරනවා වචනේ අකුරක් පෙරදීනකොට අවසන් වටේදී අපි හැමෝම කැටි විරාමයක් ගමු අතනත් අවසන් වටයයි මේ ජනාධිපතිවරණය මූලික කරගනිමින් රටේ පවතින තත්ත්වය පිළිබඳ කතා කළේ මේ රටේ ජනතාව මේ සියලු දේ දිහා බලාගෙන ඉන්නවා ඔබ යතේ යුතුකම වගකීම පැවරෙන්නේ මේ රට වෙනුවෙන් ඉදිරි පාලකයා තෝරාපත් කර ගැනීමේදී ඒ නිසා තමයි ජාතික රූපවාහිනිය විදිහට අපි විවෘතව සියලුම පක්ෂවලට වේදිකාව ගොඩනගන්නේ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ආණ්ඩු පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව සෑම කාරණයක් පිළිබඳවම විවෘතව අතනත් තුලදී කතා කරන්නේ අවසන් වටේ අපි වෙන් කරන්නේ ඉදිරියේදී ජනතාව බලාපොරොත්තු වන්නේ කුමන අපේක්ෂකයෙක්ද? ජාතික ආරක්ෂාව සහ රටේ ආර්ථිකය කියන දේ ප්‍රධානම වශයෙන් ජනතාව රටක් ඇතුළේදී බලාපොරොත්තු වන කාරණේ. ඒ නිසා ඉදිරි පාලනය කොතනට යා යුතුද කියන සංවාදය අපි අවසාන වටේදී ගොඩනගනවා ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාව. මංජාමර පටන් ගත්තේ කුණු වලින්. අවසන් කරන්න කුණු වලින්. ඒ කියන්නේ දැන් අපි දන්නවා දැන් එක කණ්ඩායමක් කුණු ගේන්නේ නීති ටික හදලා දෙනවා. ඉතින් අනිත් කණ්ඩායම කුණු ගේනවා. ඕක තමයි මේ රටේ ජනතාව මේක මේ ගියේ සාකච්ඡාව සාරාංශගත කරලා ගත්තොත් මේක මම හිතන්නේ තේරුම් ගන්න පුළුවන්.
එතකොට අපි මීතර මුල්ලකවා දැන් කණ්ඩායමක් කුණු ගොඩ ගහනවා. ඊට පස්සේ ඊළඟට බලයට පත්වෙන කණ්ඩායම ඒ ගොඩ ගහපු කුණු කන්ද පවත්වාගෙන යනවා. ඊට පස්සේ ආපහු කලින් හිටපු කට්ටිය ආපහු බලයට පත් වෙනවා. ඒ යටතේ කුණු කන්ද කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ ඒ කඩාගෙන වැටිච්ච ඒ කියන්නේ මිනිස් ඝාතනයක් එක්ක තමයි ඛේදවාචකයක් වෙන්නේ. ඊට පස්සේ ඒ කුණු ටික අයින් කරලා එතන හදන උයන. ඊට පස්සේ තව තැනක කුණු කන්දක් ගොඩ ගැහෙනවා. අරගොළු උයන එක පැත්තකින් හදන වතන ඒ වගේම කුණු කන්දක් තව තැනකින් ගොඩ ගහනවා. හරි. දැන් ඒක තමයි සාමාන්‍යදී දැන් මම මේ කියන්නේ ගෙනාපු කුණු කන නෙමෙයි රට ඇතුලේ අභ්‍යන්තර කුණු වලට වෙන වැඩි. දැන් අපි දන්නවා දැන් මීතොට මුල්ල. ඕකම තමයි අර මම ජීවත් වෙන ප්‍රදේශේ කරදියාන. දැන් කරදියානේ දැන් දීර්ඝ කාලයක් තිස්සේ මේ පාලන බලයේ හොබවන මේ පාලනයන් යටතේ දැන් කුණු ගොඩ ගැහිලා ගොඩ ගැහිලා දැන් අන්න ගොඩනැගිලි පරිශන ආයතනයේ දැන් අන්න වාර්තාවක් දීලා තිනවා ඒක කඩා වැටෙන්න ආසන්නයි කියලා. ඒ නිසා දැන් අර වටේ ඉන්න පිරිසක් දැන් ගෙවල් අයින් කරා. වන්දි දීලා. වන්දි දුන්නේ නැහැ තාම. මාසෙකට මුදලක් දෙනවා කුලියට ඉන්න. හරි? හැබැයි උත්තරේ නැහැ. ජනතාවනි මේක තමයි රටට වෙලා තියෙන්නේ. මේක තමයි මේ පාලන තන්ත්‍රයන් ඔස්සේ රටට ලැබිලා තියෙන දේ මෙච්චරයි. ඕක නෙමෙයිද වෙනස් කරන්න ඕනේ. ඔය තත්ත්වෙ නෙමෙයිද වෙනස් කරන්න ඕනේ. අන්නේ වෙනස් කිරීමේ උවමනාව සහිත වැඩපිළිවෙලක් අපි දැන් අපිට ගොඩනගෙන ජාතික ජනබලයේ යටතේ අපි ඒ ජනතා මධ්‍යස්ථානයේ යටතේ අපි ඉදිරිපත් කරනවා. අපි කියන්නේ මුකුත් නෙමෙයි මොන විදියකින් හරි අවුරුදු 71ක් දැන් ඔහොම ඇවිල්ලා තියෙනවනේ. අවුරුදු 71ක් මේක මාරුවෙන් මාරුව ගිහිල්ලා තියෙනවා. ඇත්තටම බැලුවොත් එහෙම එක කණ්ඩායම් දෙකක් නෙමෙයි ඔය. එක කණ්ඩායමක්. එක බලයේ ඉන්න එක කණ්ඩායමක්. ඒගොල්ලෝ මාරුවෙන් මාරුවට මේ විදියට මාරු කරගෙන අවුරුදු 5ක් හරි 6ක් හරි 4ක් හරි මේ විදියට ගිහිල්ලා තියෙනවා. ඕක තමයි අපේ රටේ වෙලා තින්නේ. ලංකාව කියන්නේ ඕකයි. ඕක තමයි මේ සිද්ධ වෙලා තින්නේ. දැන් ඕක අපි වෙනස් කරලා බලමුකෝ. මෙච්චර මේ කීලි. නේ? ඕක වෙනස් කරමුකෝ. අවුරුදු 5කට අපිට දෙන්නකෝ. අවුරුදු 5කට අපේ ජනාධිපති කෙනෙක් පත් කරගන්නකෝ. ඉතින් අපිට තියෙනවනේ අයිතියක්. එහෙම ඉල්ලන්න ඔබගෙන්. එනිසා මේ කියන්නේ කාටවත් නෑ. අපි මෙතුමන්ට නේ මේ කියන්නේ. මෙතුමල්ලා අපේ බලයක් හදන්න උදව් කරන්න දෙන්නේ නෑ. මේ ජනතාවට කියන්නේ. දැන් සූදානම් වෙන්න. මම එකයි ඉස්සෙල්ලා කිව්වා. ඔන්න දැන් ජන ආණ්ඩු වෙනස් කරන්නේත් පුද්ගලයව මාරු කරන්නේ පුද්ගලයව වෙනස් කරන්නේ හරි ආණ්ඩු හදන්නේ බලය වෙනස් කරන්නේ කවුරක්වත් නෙමෙයි ජනතාව. ඕකට තමයි අපි කියන්නේ ජනතා බලය කියලා. ඒ නිසා ඔන්න ඔය ජනතා බලය හරියට යොදාගෙන අපි අවුරුදු 5කට අලුත් ආණ්ඩුවක් හදමු. ඒ අවුරුදු 71ක් ආපු ගමන වෙනස් කරලා අවුරුදු 5ක් වෙනස් කරලා දෙන්න. හරි? අවුරුදු 5න් පස්සේ පුළුවන් අන්න ඔබට නේ මං කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති කරන්න පුළුවන් නම් ඇයි බැරි අපිව ජනාධිපති කරවන්න? ඒක හරි. 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 ඒ නිසා අන්නේ තීරණයට අපි ඉදිරියේ තියෙනවා. බොහොම ස්තුතියි ජනතා විමුක්ති පෙරමුණට. ජාතික හෙළවරුමේ නිශාන්ත සිවර්ණසිංහ මැතිතුමනි ඔබතුමාට අවස්ථාව. ඔව් චාමර අපේ මේ තාරක මන්ත්‍රීතුමා අතු කරා මේ ඇක්සා ගිවිසුම. එතකොට ඇක්සා ගිවිසුම 2007 ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එවකට ඇමරිකානු තානාපති රොබර්ට් ඔබ්ලේක් එක්ක අත්සන් කරා. අපි කවුරුවත් දැනගෙන අපි තේ ආණ්ඩුවේ හිටියා. ඒ ආණ්ඩුවේ අපි ඇමතිකම් දැරුවා. අපි චම්පික ඇමතුමා හිටියා. අපි කවුරුවත් මේ කැබිනට් මණ්ඩලයටත් ආවේ නැහැ මේවා. පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරේ නැහැ, වාද විවාද කරේ නැහැ. එතකොට ඒව තනිව ඒකමතිකව තීන්දු අරගෙන ඒව අත්සන් කරා. හරි. එතකොට ඇක්සා ගිවිසුමේ බරපතලකම මොකද්ද? ඒකෙන් ඇති කරන ප්‍රතිඵල මොනවද? ඒක රටේ ආරක්ෂාවට, සෛරිත්වයට, අධිකරණයේ සෛරිත්වයට සහ අනික් කටයුතු වලට කොහොමද බලපාන්නේ කියන එක පිළිබඳ අඩුම වශයෙන් මේ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් සංවාදයක් ඒ විෂයට සම්බන්ධ ප්‍රවීණයන් අතරවත් සිදු වුණේ නැහැ. රයිට්. එතකොට ඒක කරා. දැන් ඒක අවුරුදු 10කට. ඊට පස්සේ ඒක තවත් විස්තීර්ණ වෙලා තියෙනවා. ඒ ගිවිසුම ඉදිරියටගෙන සෝපා ගැන ඇහුවා. සෝපා ගැන තීරණයක් අරගෙන නැහැ. සෝපා ගැන සාකච්ඡාවක් තියෙනවා.
නමුත් රජයක් විදිහට තාම මේ සම්බන්ධයෙන් තීරණයක් අරගෙන නැහැ. ඊළඟට අද මේ තවත් කතා කරනවා ඔය ඇමරිකන් ඇමරිකාවත් එක්ක අපි ඇති කරගෙන තියෙන මට මේ NCC එක මිලෙනියම් ඔව්. එතකොට ඒක ඒක සම්බන්ධයෙන් අතවසේ ඒකයි මේකයි අතර දැන් මේව විශාල මේ අපේ තියෙනවනේ ලංකාව ඇතුලේ නිසම් තියෙනවනේ. කොමියුනිසම් තියෙනවා, මාක්සිසම් තියෙනවා, ඉම්පීරියලිසම් තියෙනවා. හරි මේ නිසම් එක්ක හදාගත්ත මහා ඇමරිකන් විරෝධී මේවා තිය හදාගෙන තියෙන අධිරාජ්‍ය විරෝධී, බටහිර විරෝධී. හැබැයි මේ අයගේ ජීවත් වෙන්නේ කොහෙද කියලා බැලුවම දරුවෝ මල්ලෝ ඔක්කොම ඉන්නේ ඒ රටවල් වල තමයි. පුරවැසි භාවයේ තියෙන්නේ තේ. හරි එක්කෝ ඕස්ට්‍රේලියාව, එක්කෝ ඇමරිකාව, එක්කෝ ඔව් ඒ රට. ඉතින් මෙහි විශාල මේ ඇමරිකන් විරෝධී. ඉතින් ඒක නිසා මේවා අපි කවුරුවක් දැ හමුදා මූලස්ථානේ විකුණලා දැම්මනේ අක්කරාට. අපි කවුරුවත් දැනගෙන හිටියේද? හරි රටේ යුද්ධය කරපු හමුදා මූලස්ථානේ. ඉතින් එයා තමයි කියන්නේ මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඊළඟට රටේ ස්ථාවරභාවය හදන්න, රටේ විනය හදන්න, රට දියුණු කරන්න, සංවර්ධනය කරන්න පුළුවන් නායකයා කියලා. ඉතින් මේවා විවෘතභාවයක් තිබුණොත් අද මේ රටේ සිදුවෙන අද සෝෆා ගැන මේක හැම එකක් ගානෙම ස්පිල්ලක් පාපිල්ලක් ගැනද වාද විවාද කරන්න පුළුවන් පාර්ලිමේන්තුව ඇතුළේ සාකච්ඡා කරන. ඒ විවෘතභාවය කොහොමද ඇති වුනේ? ඒ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය කොහොමද ගොඩනැගුනේ මේ රට ඇතුළේ? ඒක තමයි අපි කරපු වෙනස. මේ අවුරුදු හතරමාර ඇතුළේ එක දේශපාලන ඝාතනයක් මේ රටේ සිදු වෙලා තියෙනවද? එක මාධ්‍යවේදියෙක් පැහැරගෙන ගිහිල්ලා තියෙනවද? එක මාධ්‍ය ආයතනයක් ගිනි තියලා තියෙනවද? එක උද්ඝෝෂණයකට පෙළපාලියකට වෙඩි තියලා මිනිස්සු මරලා තියෙනවද? නැහැ. අන්න ඒක තමයි වෙනස. ඒක තමයි අපි මේ කරපු වෙනස. හරි? අද අපි මේ නිලධාරීන් දේශපාලනයට එන එකේ අපි වරදක් දකින්නේ නැහැ. කමන හැබැයි ඒ සමාජීය පරීක්ෂාවට ලක් වෙලා තියෙනවද? මහින්ද රාජපක්ෂ මැතිතුමා 1970 ඉඳලා මේ රටේ පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙක්. හරි? එතුමා එක වතාවක් නෙමෙයි 10-15 වතාවක් මේ මහජනයාගෙන් පරීක්ෂාවට ලක් වෙච්ච කෙනෙක්. ඔව් හරි. ඉතින් මම අහන්නේ මේ 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 පරීක්ෂාව අද ඇවිල්ලා තියෙනවා. හරි? ඇන්ටි පොලිටිකල් පොලිටික්ස්. හරි දේශපාලන විරෝධී දේශපාලනයක් ලංකාව ඇතුලේ. හරි ඒ ප්‍රවණතාවේ හරි ශක්තිමත් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා දැන් අපේක්ෂක වෙහි වැලා සමහර දැන් මම දැක්කා ඒක ටියුෂන් මාස්ටර් කෙනෙකුත් එයත් මේ ඩිෆෙන්ඩර් වලින් ගිහිල්ලා අද මේ වෙට්ටු දාලා මිනිසුන්ට ගහන්න තර්ජනය කරන්න බියවදන් තැන්ට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අද චාමර මේ රටට අවශ්‍යයි. අපේ මෙතුමා ඇහුවා චම්පි ගෑමතුම චම්පික ඇමතුමාට බාර දීපු අමාත්‍යංශ හතරම හරියට කරා. හරි අද රන් සම්මානෙ හිමි වෙලා තියෙනවා මෙගා පොලිස් අමාත්‍යංශයට. කවුරුවක් අන්නේ පාර්ලිමේන්තුවේ. හරි එතනින් දීලා තියෙන්නේ. එතුමගේ කාර්ය සාධනය පරිසර අමාත්‍යංශය කරා, විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය කරා, තාක්ෂණ හා පරේෂණ අමාත්‍යංශය කරා. එතුමා විදුලි ඉංජිනේරුවෙක්. හරි එතුමට ඒ විෂය පිළිබඳව ඒ හැකියාව, කුසලතාව, ඒ ධාරිතාවේ තියෙනවා. ඒ කාර්ය සාධනය පෙන්වලා තියෙනවා. අවසන් කරමු. හරි. ඉතින් ඒක නිසා අපිට කිසිම සැකයක් නැහැ. මේ රටේ ජනාධිපති ධූරයේ පිළිබඳ සාකච්ඡාවකින්, සංවාදයකින්, සම්මුතියකින් එකඟතාවයක් ඇති කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. චම්පිකෑමතුමා ඒ සියලුම සුසුකම් සම්පූර්ණ කරලා තියෙනවා. හැබැයි අපි ඒක මේ ඇවිල්ලා ඉස්සරහට දාලා එකම සුදුසු මෙහෙමයි කියන්නේ නැහැ. හැබැයි සාකච්ඡාවක් අවශ්‍යයි. මේ රටේ දැනුගත් ජනතාව අතර මේ රටේ අනාගතයේ ගොඩනැගීම සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් සංවාදයක් වෘත්තීය වේදින් අතර, ඒ වගේම විද්වතුන් අතර, බුද්ධිමතුන් අතර, අනිත් පැත්තෙන් ගත්තම වෛද්‍යවරු, නීතිඥයින්, හරි මේ ඉන්න ඉංජිනේරුවෝ මේ සියලු දෙනා අතර පුළුල් සංවාදයක් සාකච්ඡාවක් අවශ්‍යයි. 140ක් ඉන්නවා මේ රටේ මධ්‍යම පාන්තිකයි. ඒ අය මේ ප්‍රධාන පක්ෂයේ පොහොට්ටුවටවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත්, එක්සත් ජාතික පක්ෂයටවත් ඇලිලා බැදිලා ගැලිලා දේශපාලනය කරන අය නෙමෙයි. අන්නේ කණ්ඩායම තමයි මේ රටේ අනාගතයේ තීරණය කරන්න. ඒ කණ්ඩායමට කේටර් කරන්න පුළුවන් කාටද? ඒ අයගේ අභිලාෂයන්, ඒ අයගේ සිතුම් පැතුම් එක්ක කාටද මේ දේශපාලන දැක්මක් දර්ශනයක් ඉදිරිපත් කරන්න පුළුවන්? ඔහු තමයි 2020 නායකයා බවට පත් වෙන්නේ කියන එක මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරන්න කැමතියි. හොඳයි. එක්සත් ජනතා නිදහස් සංධානය වෙනුවෙන්, එකපාර විපක්ෂය වෙනුවෙන් තාරක බාලසූරිය මන්තුමනි, උතුමට අවස්ථාව. දිනශාන්ත මන්ත්‍රීතුමා අහනවා 2007 මේ එක්සත් ගිවිසුම අත්සන් කරනකොට මේ පිළිබඳව ඒ පුළුල් සාකච්ඡාවක් තිබුණේ නැහැ කියන එක. මම දන්න තරමින් ඒ ජාත්‍යන්තර ගිවිසුම අත්සන් කරන්න පුළුවන් වන්නේ ඒ ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි, ඒ වගේම විදේශ අමැතිතුමාටයි විතරයි. ඒකට හැබැයි ඒ කට්ටියට බලය දීලා තියෙනවා නම් ලේකම් කෙනෙක්ට, ලේකම් කෙනෙක්ට ඒ කට්ටිය වෙනුවෙන් අත්සන් කරන්න පුළුවන්. මෙතුමාට අමතක වෙනවා 2007 යුද්ධයක් තිබුණා කියලා.
එතකොට මේ මෙතුමා කියන මේ විවෘතභාවයකින් මේ මේවා ගැන සාකච්ඡා කළා එතකොට යුද්ධය ඉවර කරගන්න පුළුවන් වුණාද පුළුවන් වෙනවද ඉතින් අන්නේ හින්දා ඒ හින්දා තමයි ඒක අවුරුදු 7කට ඒ මේ මෙතුමා කියන විවෘතභාවයෙන් ඔය වැඩ කරා නම් ඉතින් අපිට කවදාකවත් යුද්ධය ඉවර කරගන්න බැරි වෙනවා ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒක ඉතාලම ඒක මම හිතන්නේ ඒක හොඳ තර්කයක් කියන එක හැබැයි ඒ වගේම මම හිතන්නේ දැන් මෙතුමා කිව්වා පාටලි චම්පක මෙතුමාගේ තියෙන හොඳ අපේක්ෂක එයා හොඳ මොකද එමෙතුමා ආරාමේව කියලා. හැබැයි දැන් අපේ විජේපාල මන්ත්‍රීතුමා කියන්නේ මොකද්ද? දැන් අපි වෙනින් කවුරුත් ඉම්පෝට් කරන්නේ නැහැ කියලා. හැබැයි මෙතන යථාර්ථයක ඒක ඇත්ත. මොකෝ ඉම්පෝට් කරොත් එහෙම වෙන්නේ එතුමාට පාර්ලිමේන්තු මැජොරිටි එකක් නැහැ. නැත්නම් පාර්ලිමේන්තුවේ එතුමා යැපෙන්න වෙනවා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්ක. දැන් කවුද අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට උනේ මොකද්ද? එතුමා ජනාධිපති වුණා මේ කට්ටිය ඔක්කොම එක්කව වෙලා ජනාධිපති කරා. නමුත් පාර්ලිමේන්තුවේ එතුමාට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට යැපෙන්න වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ දැන් අහපව ඔය වගේ අර්බුදයක් අහපව ඇති නිර්මාණය කරන්න තමයි වෙන්නේ පාර්ලි චම්පක වගේ එමෙත කෙනෙක්. ඒ මම කියන්නේ නිර්මාණය වෙනවා ඒක නිකම්ම නිර්මාණය වෙන්නේ ඒ පාර්ලිමේන්තු බහුතරයක් නැති නිසා. ඒ එතුමාට පාර්ලිමේන්තු බහුතරයක් නැති නිසා. මේ වගේම අපේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයා මම හිතන්නේ එතුමා ආයාචනා කරා එතුමාගේ පක්ෂයට ඡන්ද දෙන්න කියලා. දැන් මම දන්නවා එතුමා මොකද්ද කියන්නේ කියලා. මේ දෙගොල්ලොම ආවා. දැන් අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කියනවා දැන් මේ සැරේ වෙනස් වෙනවලු. මොකෝ අර මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලයේදී ඒ බලය තිබිච්ච එක මිනිස්සුන්ට අමතක වෙලා නැල්ලු. හරි එතකොට මේ එක්සත් ජාතික පක්ෂයේ මේ අවුරුදු 7 මේ 4 මාර්ට මේ අගාධයට ගිය එකත් අමතක වෙලා නැල්ලු. ඉතින් දැන් කියන්නේ ගිය සැරේ මේකට ඡන්ද දෙන්න තිබුණානේ. අර පළාත් පාලන මැතිවරණයේදී ඊයින් පස්සේ කියයි ඊයින් පස්සේ ඔතුමා කියන්නේ මම කියපේ නේ නෑ 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 මම කියන අනුර කුමාර දිසාන මේ ඒකයි උදෝ කල්පල ඉන්න දැන් හැබැයි නෑ නෑ පස්සේ නෑ කියන්නේ ඊයින් පස්සේ කියන්නේ තමයි නෑ හරියට දන්නේ නෑ හරි දැන් මම කියන්නේ ඊයින් පස්සේ දැන් මෙතුමාගේ තර්කය තියෙන්නේ නෑ අපි දැන් ජනාධිපති මෙතුමාගෙන් පැරදුනොත් නෑ මේ කට්ටියගේ තර්කය තියෙන්නේ නෑ ජනතාව දැනගත්තා අපිට ජනාධිපති මෙතුමාගෙන් දිනන්න බෑ ඒකෝර ප්‍රවණ තාවේ තියෙන එක ශ්‍රී ලංකාව කරලා දෙන්න නැත්නම් UNP කරලා දෙන්නේ කඳුර දෙකෙන් එක කරලා දෙන්න කියලා. ඉතින් හැමදාම ওই තර්කය තමයි කියන්නේ. දැන් එක්සත් දැන් එක්සත් ජාතිය දැන් ජනතා විමුක්ති පෙරමුණටත් මේ අදියා පටන් ගත්ත පක්ෂයක් නෙවෙයිනේ. දැන් අපි පක්ෂේ පටන් අරගෙන ඉඹසේ අවුරුද්දක් වගේ කෙටි කාලයක් යනකොට අපි ඒ ඉදිරිපත් වෙච්ච පළවෙනි මෙතිවරණ අපි ජයග්‍රහණය කරනවා. දැන් ඔබතුමාලා අවුරුදු 60ක් ඔය කතා පක්ෂමකට පටන් ගත්තා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන්නේ ඔය කියන්නේ. හරි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙක්. හරි. ඔබතුමාලා ඔය කතාවම ඊපස් තවත් අවුරුදු 60කට කියයි. හැබැයි ඔබතුමාලායි කිසිම වර්ධනයක් නැහැ. ඒ දේශපාලන වශයෙන් වර්ධනයක් නැහැ. ඔබතුමා විමල් වීරවංශ එමෙතුමාට മന്ത്രി දුර 6ක් තියෙනවනේ. පාර්ලිමේන්තුවේ ඔබතුමාලාටත් 6යි තියෙන්නේ. ඉතින් ඒ හින්දා දැන් එතකොට අනික් එක තමයි එක්සත් ජාතික පක්ෂය. හරි දැන් තුන් දෙනෙක් වෙනුවෙන් කතා කරන්න හින්දා මම හිතන්නේ වැඩි වැඩියෙන් කාලයක් දෙන්න කියලා මං ඉල්ලා සිනවා. දැන් එක්සත් ජාතික පක්ෂයේ දැන් එක එක්කෙනා සිහින බලනවා කවුද මේ ජනාධිපති වන්නේ කියලා. හැබැයි මෙතනදී ආපහු සජිත් ප්‍රේමදාස මහත්තයා කිතුමුකෝ ජනාධිපති වුණා කියලා. ජනාධිපති වුණා කවුද ආගමැති වෙන්නේ? ආගමැති වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමා පක්ෂයේ ඒ නායකයා හැටියට කටයුතු කරනකොට ආණ්ඩුව පාලනය කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතකොට මේ රට විකුණන සෝෆාස්සම් කරන මේව ඔක්කොම මේ රට අවුරුදු 4 අගාධයකට ඇදලා ඊපස්සේ තවත් කියනවා දැන් 2025 වෙනකන් ඡන්ද දෙන්න කියලා. දැන් මෙතුමන්ලා කියනවා අපි මහින්ද රාජපක්ෂලා පරාජය කළා රමේව කරා. හැබැයි ඒ පරාජය කරේ ඒකට ආණ්ඩුවක් කරනකොට දැන් ඔබතුමාලාගේ ආණ්ඩුව කරලා අවුරුදු 4 කෙරුව මොකද්ද කියලා මිනිස්සු දන්නවා. දැන් මිනිස්සුන්ට මේ ඔය ෆෝක්ස් වගෙන් කතා කරපුවාට රැකියා දසලක්ෂ ආරමේව කතා කරපුවා ඔය සුන්දර කතා ඔක්කොම ඇහුවා. Wi-Fi ගැන ඔක්කොම ඇහුවා. ඉතින් ඒ නිසා නිශාන්ත මන්ත්‍රීතුමා ඔය කතා කිව්වට අපි දේශපාලන යථාර්ථයට අපි මුහුණ දෙන්න බෑනවා. හරි. ඇත්තටම පාර්ලි චම්පක එතුමාගේ කැම්පේන් එක හොඳයි. මමත් කියන කැම්පේන් එක හොඳයි කියලා. හැබැයි එතනදී ඒ අදහස් එක එක විදිහට ඒ විකෘති කරලා තිබෙනවා. හැබැයි මං හිතන්නේ මේක නෙවෙයි. ඒ ජනාධිපති කෙනෙක් වෙනවා නම් මෙතනදී අපි සම්පූර්ණ කණ්ඩායම ගැන බලන්න ඕනේ. පළවෙනි දේ තමයි ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි මේ දෙන්නම එකට වැඩ කරන්න පුළුවන් දෙන්නේ පත් කරන්න ඕනේ. මේ ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඒ මෙතුමා කියන දේශපාලන අත්දැකීම නැති වුණාට ඒ පාර්ලිමේන්තුවේ කොහොද ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා? එතුමාට ඕන තරම් ඒ අත්දැකීම තිබෙනවා. එතුමාට ඒ දේශපාලන පාලනය කරමින් ඒ අර ආර්ථික සංවර්ධනයත් ඒ වගේම එතුමාගේ අර දර්ශනයත් ක්‍රියාත්මක කරන්න තමයි අපි ඒ ජනාධිපති කෙනෙක් පත් කරන්නේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අවසන් අවස්ථාව. විජේපාලට කියන්නට ඕන අපි ජනතා විමුක්ති පෙරමුණේ සහෝදර මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා මේ කුණු ගැන
හැම කිල්ලෝටම කුණු තියෙනවා. ඒසා ජනතා මිත්‍ර පෙරමුණ කුණු තියෙනවා මතක තියාගන්න. ඒ වගේම විශේෂයෙන්ම අපේ තාරක මන්ත්‍රීතුමා සඳහන් කරා මේ එක්සා ගිවිසුම අත්සන් කිරීම රටක ජනාධිපති අගමැති හරි ඒක අපි පිළිගන්නවා. හැබැයි කවුද අත්සන් කරේ? විදේශ ඇමති. විදේශ ඇමති. කවුද අත්සන් කරේ එතකොට? බලය දුන්නා. කවුද අත්සන් කරේ? හැම බලය දෙන්න. හැම බලය. මොකද බලය දුන්නේ යාට? ඒ නිසා මතක තියාගන්න වරද්දවන්න එපා. තමුන්දාංශ කියන එකම මෙතනම බොරු කරනවා. ඒක නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමයි ඒක අත්සන් කරේ. එතකොට එතනම පැහැදිලිව පේනවා ඒ කාලෙත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පුළුවන් කියලා කිව්වේ. ඒ නිසා ඒවා ඉතින් තමන් කරන ඒවා වැරදි කියන්න එපා. ඉත බලය දෙන්නේ කියලා ඔහොම. එතකොට තමුන්දාංශලා මේ කලබල වෙන්න ඕනේ නැහැ. එක්සත් ජාතික පෙරමුණෙන් එක්සත් ජාතික පෙරමුණෙන් තමයි අපේක්ෂකෙක් දාන්නේ. එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක වෙනකොට චම්පික රණෝ කැමතිතුමාටත් අයිතියක් තියෙනවා. දැන් ඔබතුමා ඇහුවා මහරගම ආසනේ දීලා. එතකොට ඔබතුමා ලැජ්ජ නැතුව කතා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ඔක්කොම පොදු ජන පෙරමුණේ දැන් සංවිධායකවරු ගම්වල. ඒ මොන අයිතියක් මොන නෛතික බලයක් පිටේ යන්නේ නෛතික බලය තියෙනම චම්පි කරනවා කැමතිතුමාට. ඒක මතක තියාගන්න. ඒ විතරක් නෙවෙයි මෙතුමල්ලා බොහෝ විට කියනවා මේ අපේ රට අපි මොනවාක්වත් අවුරුදු හතර තුර මට මතකයි එක්තරා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියලා දෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා බෝකුවත්තක් හදලා නැහැ කියලා. බෝකුවක්වත් හදා ඇත්ත. බෝකුවක් දන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා යන්නේ නැහැ. සිලින්ඩර් අරගෙන මේසන් මේ බහස්ලා අරගෙන සිමෙන්ති ටික අරගෙන ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ බෝක්කු හදන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ බෝක්කු හදන්න සල්ලි ටික රටට ගේනවා. අවශ්‍ය තාක්ෂණික ඥානය දෙනවා. අවශ්‍ය තැන පෙන්නලා දෙනවා. ඒකට තියෙන කණ්ඩායම. ඉතින් ඒක නිසා තමුන්නාන්සල විහිළු කතා කියන්න එපා. රටේ වැඩපිළිවෙලක් කරලා තියෙනවා. අපි ඔක්තෝබර් 26 වෙනිදා ඇතිවෙච්ච සිද්ධියත් එක්ක චාමර අපිට වෙස්වලාගත් ආශිර්වාදයක් වගේ. අද එක්සත් ජාතික පක්ෂේ කොන්දකලින් වැඩ කරන්න පුළුවන් අගමැතිවරයෙක් බවට පත් වෙලා තියෙනවා. අද එක්සත් ජාතික පක්ෂයට චම්පි කරනව කැමතිතුමාට ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුළුවන්. මුදල් ඇමතිවරයාට වැඩ කරන්න පුළුවන්. අධ්‍යාපන ඇමතිවරයාට වැඩ කරන්න පුළුවන්. මහාමාර්ග ඇමතිවරයාට වැඩ කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ලක්ෂ දයාගමගේ ඇමතිතුමාට සමෘද්ධි ඇමතිතුමාට වැඩ කරන්න පුළුවන්. ඉස්සරහ වැඩ කරන්න පුළුවන්කම තිබුණා දෙස් බින්දෙද්දි. එක්ක සමෘද්ධියක් දෙන්න බැරුණ එක්සත් ජාතික පක්ෂිකෙන් ගෑවිච්ච මිනිහෙකුට. ජනතා විත්ති පෙරමුණ මිනිහෙකුට සමෘද්ධියක් දෙන්න බැරි වුණා. ඒකම අනිකුත් විරුද්ධ පක්ෂ මිනිහෙකුට සමෘද්ධියක් දෙන්න බැරුව. නමුත් බලන්න ලක්ෂ 6කට සමෘද්ධිය දෙන්න පුළුවන් කොන්දක් ඇති වැඩ පිළිවෙලකට ආවේ තනි ආණ්ඩුවක් නිසා. තනි ආණ්ඩුවක් නේ අවුරුද්දට මාස 6 දෙක කරා. ඒකම බලන්න උපාධිධාරීන්ට අපි තියාගෙන හිටියා. අපි 20,000කට දෙන්න හිටිද්දී ජනාධිපතිවරයා නැවත සම්මුඛ පරීක්ෂණ කළිවල අවසානයේ 4,000කට විතර දීලිවල එක නැවැත්තුවා. අද අපි 16,000කට දෙනවා හෙට අනිද්ද මතක තියන්න. මේ ගාල්ල දිස්ත්‍රික් 1,500කට දෙනවා. කුරුණෑගල 1,800කට දෙනවා. දෙනවා. ඒ අතරේ 2012 මාර්තු 31 ඉඳලා තමුන්නාන්සලත් මේකට හවුල්. මේ එකතුවට හවුල්. 2012 මාර්තු 31 ඉඳලා 2015 තමුන්නාන්ස මේ ආණ්ඩුව ගන්නකොනුත් අවුරුදු ගාණක් උපාධිධාරීන් හැටියට ඒ කාලෙත් හිටිය 30,000ක් විතර. එතකොට බලන්න අද 60,000කට ආසන්න ප්‍රමාණයක්. අපි තමුන්නාන්සලා මේ අවුරුදු 10 20ට අවුරුදු 10ටම දුන්නේ 38,000. අපි මේ අවුරුදු 4 වෙනකොට අපි 25,000ක් මේ වෙනකොට 25,000 63,000කට අපි දුන්නා. ඉතින් හරි ඉන්නකෝ ඉතින්. ඒ අවුරුදු 10ක් තිස්සේනේ. මේ අවුරුදු 4ක් තිස්සේ 25,000කට දුන්නා. තව 4,000කට දෙනවා. මතක තියාගන්න. 16,000කට දෙනවා. බාහිර උපාධිධාරීන් අද බහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා බාහිර උපාධිධාරීන් පැත්තකට දාලා කියලා ඒකත් දෙනවා. කියන්න ඕනේ නැහැ අපිට දන්න මේක. නමුත් අවුරුදු 7ක් තිස්සේ දුක් විඳපු ඒ තරුණ පිරිස අවුරුදු 7ක් උපාධිය අරගෙන ගෙදර සාතිකට තියාගෙන ඉන්නකොට එයාට මූලික වශයෙන් දෙන්න ඕන ඇතුළත කරපු අයට. අනිත් අය අත්හරින්න නෙමෙයි. අනිත් අය අයින් කරන්න නෙමෙයි. එයාටත් දෙනවා. එතකොට අපි 25,000කට දෙනවා. ඒ විතරක් නෙමෙයි බලන්න ගම්පෙරළි 103,000 මේ නන්නත්තාර වෙච්ච කැඩිච්ච ආර්ථිකයක් නැති සල්ලි නැති ආණ්ඩුවක්. දැන් බලන්න තමුන්නාංශයේ ප්‍රදේශය. මම නම් වැඩි විස්තර ඕන නම් මගේ ප්‍රදේශයට එන්න මම එක්කගෙන ගිහිල්ලා පෙන්නන්න. තමුන්නාංශලා පොඩ සංචාරයක් කරලා බලන්න ඔබතුමාගේ වෑනියන් එක්ක. අපේ ආසනවල 103,000. ලක්ෂ 3000 ලක්ෂ 1500ක් රන්මාවතේ කොහෙන්ද මේ සල්ලි ඇවිල්ලා තියෙන්නේ? ඉස්පිරිතාල හදනවා. ලක්ෂ 75,000යි මාතෘ රෝහලට වියදම් කරන මුදල. ගාල්ලේ කරාපිටියේ ලක්ෂ 30,000යි අලුතින් හදන සමසෞඛ්‍ය විශ්වවිද්‍යාලයට වියදම් කරන මුදල. ලක්ෂ 30,000 යුනිවර්සිටි කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? ඒක තමයි ආණ්ඩුව තියෙන්නේ. ආණ්ඩුවන්සලා කියනොත් සල්ලි නැහැ, මුදල් නැහැ කියලා. ඒ නිසා මම කියනවා මේ වගේ වැඩපිළිවෙලක් එක්කම විශේෂයෙන්ම අපි පටන් ගත්ත විතරයි ආණ්ඩුවක් දිගට යන්න බෑ. මෙයලා අවුරුදු 20ක් කරපු දේවල් තමයි පෙන්නන්නේ. අපි අවුරුදු 4යි. තාම අවුරුදු 4යි. අගෝස්තු 17 වෙනිදාට තමයි මගේ මන්ත්‍රීකමට අවුරුදු 4 වෙන්නේ. මම අහනවා රටේ ජනතාවගෙන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ කාලය තුල මේ කරපු, මේ ආණ්ඩුවෙන් කරපු, මේ මාස කිහිපය තුල කරපු වැඩ ටික මදිද හොඳද නැද්ද? හෘද සාක්ෂිය අනුව තීන්දුවක් ගන්න. මොකද අවසාන වශයෙන් කියනවා චාමර අපි
ඉදිරි මාස 6 තියෙන්නේ මාස 6ද අපිට තියෙන්නේ අපි විස්මිත විදියට විප්ලවීය වෙනසක් ඇති කරනවා. එහෙම ගිහිල්ලා තමයි ඡන්දෙට යන්නේ. නිකන්නේ තමුන්නාන්සලට බන්දේසිය තියලා මේක දෙන්න ලෑස්ති නැහැ. හොඳයි. හොඳයි. සිනි බෝල් ටිකක් දාන්න. අපි අවසන් කරමු. සිනි බෝල් ටිකක් අපි කරන්න. විප්ලවීය වෙනසක් ඇති කරනවා. මම කියන්නේ මචරි මතක තියාගන්න. සම්වර්ධනේ නිකන් ආයුධ අරගෙන නෙමෙයි. සම්වර්ධනේ විස්මිත නැත්තම් විප්ලවීය වෙනසක් ඇති කරලා මේ රටේ ඡන්දෙට යනවා. ඉල්ලන්නේ ජනාධිපති එක්සත් ජාතික පෙරමුණෙන් ජයග්‍රහණය කළා. අගමැතිත්පත් කරන්න පෙරමුණෙන් අපි ඊළඟට පළාත් සභා ඡන්දෙත් තියලා පාර්ලිමේන්තු ඡන්දෙත් තියලා තමුන්නාන්සලට අත්වන ඉරණම බලාගෙන ඉන්න ওই පේන කියලිවල ඡන්ද ගන්න පුළුවන් කමක් නැහැ. පේන වලට හරියට දේවල් ඒ කාලේ ගියා. මහින්ද රාජපක්ෂ මහත්තයත් ඒක විශ්වාස කරන්නේ නැහැ. තුමනදාත් අපි හොඳයි. අපි අවසන් කරමු මන්තමනේ. අද නක්ෂත්‍රයෙන් පස්සේ. අද ඇත්ත නැත්ත තුලදී අපි කතා කළේ ජනාධිපතිවරණය සහ රටේ පවතින දේශපාලන තත්ත්වය. ඒ අනුව ඒ දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන් පිළිබඳ යම් යම් ආකාරයේ කාරණා කතා කළා. ජනතා විමුක්ති පෙරමුණ විසින් අපේක්ෂකයෝ ඉදිරිපත් කිරීමට සූදානම් වෙනවා. ඒ වගේම පොදු ජන පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධාන ඒකව විපක්ෂ නියෝජනය කරන කොට්ටාශය සහ එක්සත් ජාතික පක්ෂය සහ ජාතික හෙළවරුමේ කියන සියලු පාර්ශ්ව පිළිබඳ අපි කතා කළා. රටේ ජනතාව මතයි සියලු දේ පවතින්නේ. ඒ නිසා අපි ජාතික රූපවාහිනී විදියට සියලුම පක්ෂවලට විවෘත විඩකඩ වෙන් කර අවසාන බලාපොරොත්තු වන්නේ ඔබේ තීන්දුවට තීරණයට උපකාර කිරීමයි. යනු අද දවසේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විජේපාල හිටිය අරචමන්තුමනි බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. ඒ වගේම ජාතික හෙළවරුමේ වෙනුවෙන් ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මැතිතුමනි බොහොම ස්තුතියි අද පැමිණීම වෙනුවෙන්. ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් තාරක බාලසූරි මැතිතුමනි බොහොම ස්තුතියි. සහ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්ච මැතිතුමනි බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. එළමෙන සඳුදා යලි ඇත්ත නැත්ත සමගින් අපි හමු යමු. මේ ආකාරයෙන්ම විවෘතව සියලුම පක්ෂවලට ඉඩකඩ ජාතික රූපවාහිනිය තුළ විවරයි. අපි හමු යමු ලබන සතියේ. අයිබෝන්.